Teruan sar nai hema dena atama adat tapi supurudu daham hamuai apa me aramba karanne loka sammata vivahara varshayen ada 2021 varshe janawari mase 3 wenida irida dawasak lanka welawen udasana 5:30 ta api me vidiyata antarjale osse skype madhyen hamu wenawa ape supurudu dam sabhavata dharma sahakatchawata daham hamuwata Tivena da wagema ape supurudu kalyana mitra pirisa adath ape dam sabhavata bohomathma gauruwen ekathu wi sitinawa hema denama ape kalyana mitratwen piliganna kemathi wenada wagema ape dam sabhava arambha karamu me utum sri saddharmaya avabodha karagena loka satthaya kerehi apramana karunawen deshana kota wadala tathagata budu piyanan wahanse gaurawen sihi karagena namaskara paate tun wariyak kiyala sambuddha vandanawen api dhammamu arambha karamu namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa sadu 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 Tiruvan saranai avasarai pujaniya swaminwansela meninwansela athulu kalyana mitra hema denagenma api ape nivan magata Adala wana paridi, waha-waha niman maga avabodha karaganna, sakshat karaganna, avashya karana buddha deshana, dharma sakaccha api idiripat karagena, me daham hamu api pavattagena yanawa. Daham hamu inna api samahara welawata dharma marge praveena dharma praveena aya wenna puluwan, adunika etto wennat puluwan. ඒක කමක් නැහැ අපි හැමෝටම මේ ධර්මය කොතනින් ගත්තත් අපිට මේක තේරුම් බේරුම් කරගන්න අවබෝධ කරගන්න හැකියාව නොඅඩුව තියෙනවා මොකද අපි පසිඳුරන් සහ මනස විකෘති නොවුණු තදබල විදිහට කාමයට නොඇටුණු සිහිනුවන දියුණු කරන ලද මිනිස්සුයෝ ඒක නිසා අපිට මේ ධහම සාවධාන වුණොත් සතිමත් වුණොත් Manasa sansung kara gattot apita me dahama therum karaganna puluwankama tibena. Eka karanayak metindi api matak karanna one ape manase wedi nemburutawayak tibenawa, ruchikatwayak tibenawa, laukika dewal pilibandawa karana sahakaccha sammantrana vimarsana gaveshana pariyeshana walata. Eka manussya swabhawayak. Eka hetupala dharmanukoola siddiyak. Eka kiyanne api boho kalayak me laukika dewal pilibandawa හිතන්න කල්පනා කරන්න සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වන්න මේ පිළිබඳ සැලසුම් කරන්න පරිේෂණ ගවේෂණ කරන්න නිර්මාණ කරන්න ඒව ඉදිරිපත් කරන්න ඒව බෙදා හදා ගන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේ ලෝකේ ජීවත් වෙන කොයි මිනිසයා තුලිනුත් ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. අපි දවසේ කතා බහ ගත්තොත් මේ ආර්ය ශ්‍රාවක මට්ටමේදී නෙමෙයි සාමාන්‍යයෙන් ඊට පහළ මට්ටමේ අසුතුවා පුතුජන මට්ටමේදී මිනිස්සු දෙන්නේක්ගේ මිනිස්සෙක්ගේ දවසේ කතා බහ ගත්තොත් ඉතින් එයාගේ කතා බහ සම්පූර්ණ ලෞකිකයි. චින්තනයේ සම්පූර්ණ ලෞකිකයි. ඉතින් ඒ සැලසුම් කරන්නේ වැඩ කරන්නේ සම්බන්ධතා පවත්වන්නේ මේ ඔක්කොම ලෞකිකයි. ඉතින් ඒක අපි දන්නවා අසුතුවා පුතුජන මට්ටමේදී ඒක එහෙමයි. ඒක එහෙමයි. නමුත් දැන් අපි ධර්ම මාර්ගයට ආවෙන් පස්සේ දැන් අපි ඊට වැඩි වෙනස් දේවල් හිතන්න, කල්පනා කරන්න, සාකච්ඡා කරන්න, ඊට අදාළ සම්මන්ත්‍රණ සභා පවත්වන්න. කල් අර ලෞකික සම්බන්ධතා වෙනුවට කල්යාණ මිත්‍ර සම්බන්ධතා පවත්වන්න. අධ්‍යාත්මික දියුණුවට අදාළ වැඩ කටයුතු වල නිරත වෙන්න දවසේ යම් කාලයක් ලෞකික වැඩ කටයුතු යම් ප්‍රමාණයක් අඩු කරලා අධ්‍යාත්මික වූ වැඩ කටයුතු වල නිරත වෙන්න යම් ප්‍රමාණයක් ওই විදිහට අපි ක්‍රමයෙන් හුරු වෙනවා පුරුදු වෙනවා
හැබැයි තවමත් සමහර විට අපේ මනස මේ ලෞකික දේවල් කෙරෙහි වැඩි රුචිකත්වයක් නැඹුරුතාවයක් තියෙන්න පුළුවන්. ඒකට අපි සාමාන්‍ය විවාහාරේ කාමය කියලාත් කියනවා. කාමය කියන වචනේ පාලි වචනේ අදහස් කරන්නේ කැමැත්ත කියන එක. කැමැත්ත. ඉතින් මොනවටද කැමැත්ත තියෙන්නේ? මේ කැමැත්ත තියෙන්නේ අර ලෞකික දේවල් වලට තමයි. මිනිස්යන්ගේ. ඉතින් ඇයි මේ ලෞකික දේවල් වලට මේ කැමැත්තක් තියෙන්නේ කියලා ඇහුවොත් එතන ඉතින් අර දිවි පැවැත්මට අවශ්‍ය කරන දේවල් වලට සාමාන්‍යයෙන් කැමැත්තක් තියෙනවා. ඊළඟට වින්දනයට වේදනා කියලා අපි පාලියෙන් කියන්නේ වින්දනේ. වින්දනයට අවශ්‍ය දේවල් වලට මේ වින්දනය ලබා දෙන දේවල් වලට රුචියක් කැමැත්තක් මනාපයක් තියෙනවා. ඒක හේතුඵල ධර්මානුකූලයි. ඒක ස්වභාවිකයි. නමුත් ඒක ස්වභාවිකයි කියලා අපි මේ පැත්තටම නැඹුරු වෙලා මේ පැත්තටම යොමු වෙලා නැමිලා ඇලිල ගැලිල කටයුතු කරොත් මේ අධ්‍යාත්මික දියුණුව පැත්තට අපි යන්නේ නැහැ. ඒක නිසා අපි ටික ටික හුරු කරගන්නවා අපේ ජීවිතේ හිතාමතා උත්සාහවන්ත වෙලා. විරිය කියලා දෙයක් බුදුහාමුදුරු උගන්වන්නේ ඒකනේ. වීරිය කියලා දෙයක් වීරිය කරන්න ඕන. හිතාමතාම ඒක මම මේක කරන්න ඕන අනිවාර්යෙන් දවසේ මෙච්චර වෙලාවක් මං ධර්මයේ පිළිබඳ වැඩ කටයුතු වල අධ්‍යාත්මික වැඩ කටයුතු වල දෙන්න ඕන කියලා හිතාමතාම ඒක කරන්න. ඉබේ කෙරෙන්නේ නැහැ ඒක. ඒක නිසා අපි ක්‍රමයෙන් අපිට පුළුවන්කම තිබෙනවා අර වැඩ කටයුතු ප්‍රමුඛතාගත කරලා ඒවයි ප්‍රමුඛතාගත කරලා ඒවයි තියෙනවා අත්‍යවශ්‍ය නොවන දේවල් තියෙනවා. අපිට පුළුවන් මේ අත්‍යවශ්‍ය නොවන වැඩ කටයුතු කපාරින් ජීවිත පැවැත්මේදී අත්‍යවශ්‍ය නොවන වැඩවල උඟාවක් මිනිස්සු ඉදලා තියෙන බව දැන්ට වාර්තා වෙලා තියෙන මේ කොරෝනා වෛරස් එක ඇවිල්ලා ලෝකේ යම්කිසි සමස්ත ලෝකයටම කරන ලද බලපෑම හමුවේ උඟක් දේවල් අනාවරණය වෙලා තියෙනවා. ඒක අනාවරණය වෙච්ච දෙයක් තමයි මිනිස්සු අත්‍යවශ්‍ය නොවන බොහෝ වැඩ කටයුතු වල යෙදී සිට ඇති බව කොරෝනා වෛරසයේ එන්නට මත්තේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිම අත්‍යවශ්‍ය නොවන වැඩ කටයුතු කරලා තියෙනවා. එතකොට දැන් නම් හුඟක් දෙනෙක් අත්‍යවශ්‍ය නොවන වැඩ කටයුතු වලින් බැහැර වෙලා තියෙනවා. ඉතින් අපි ඕක කොරෝනා වෛරසයේ එන්න අවශ්‍ය කරන්නේ නැහැ. බුදුදහමේ බුදුරජාණන් වහන්සේව පෙන්වා දීලා තියෙනවා ඒත් වශයෙන්. ඉතින් අර ධම්මකට ආපු ඇත්තෝ නම් දන්නවා මේවා අපේ ජීවිතේ අත්‍යවශ්‍ය නොවන වැඩ කියලා. මේවා නොකලා කියලා එහෙම ලොකු පාඩුවක් ප්‍රශ්නයක් නෑ. හුඟක් කාලවට අර කාමයට බරව කැමැත්තට බරව සමහර දේවල් කරනවා. ඊළඟ සමහර දේවල් එක්තරා මේනියා ලෝක අපි ඕකට කියන්නේ මේ අනිත් අය කරන්නන් වාලේ කරන දේවල් තියෙන කිසි වැඩක් නැහැ අර්ථ ශූන්‍ය කරන්නන් වාලේ කරනව සමහර වෙලාවට. ඉතින් එහෙම ඕනේ නෑ. එහෙම ඕනේ නෑ. දැන් අප සමග සාකච්ඡා කරන මේ පෞද්ගලික සාකච්ඡා හුඟක් කෙරෙනවා දැන්. ඒක බොහොම හොඳයි. ධර්ම මාර්ගයේ ඉදිරියට යන ඇත්ත පුළුවන් තරම් තම තමන්ගේ කල්යාණ මිත්‍රයන් සමග මේ පෞද්ගලික සාකච්ඡා කිරීම හුඟක් හොඳයි. ඉතින් මා සමග සාකච්ඡා කර නැත්තන්ගේ මට තේරුණු දෙයක් තමයි ඒගොල්ලෝ දැන් ජීවිතයේ අර හරසුන් දේවල් අත්‍යවශ්‍ය නොවන දේවල් ලෝක සම්මතයට නැත්තම් රැල්ලට ගිහිල්ලා ලෝක මේනියා එක්ක කරපු නිස්සාර වැඩ දැන් නිස්සාර බව දකින. ඒව වෙන කවුරුවත් කලින් ඕව නිස්සාර වැඩ ඕව කරන්න එපා වැඩකට නැති වැඩ කියලා කිව්වට එහෙම වෙන කෙනෙක්ගේ අනුශාසනාව සමහර වෙලාවට එච්චර වලංගු නැහැ. ඒක තමන්ම දකින්න ඕන මේ මම මේ කරන දේ නිස්සාරයි හිස්. මම මේ පවත්වන සම්බන්ධතාව වැඩකට නැහැ. නිකන් කාලේ නාස්ති වෙන මුදල් නාස්ති වෙන වෙහෙස කර ඒ ඇස්සේ සමහර විට කෙලෙස් වැඩෙන නිසාර දේවල්. ඉතින් ඕවා දැන් දකින්න පුළුවන් අපිට ටික ටික. සංසුන්ව අපි ටිකක් අපේ චින්තාමය ප්‍රඥාව මෙහෙවලා සංසුන්ව හිතුවොත් අපිට තේරෙනවා මේවා මේ අත්‍යවශ්‍ය නොවන දේවල් කියලා. අන්න එතකොට අපේ ලෞකික වැඩවල ප්‍රමුඛතා ලේඛනයේ අගට වැටෙන ওই අත්‍යවශ්‍ය නොවන දේවල්. ඒ ටික කෙලින්ම කපලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නතර කරලා දාන්න පුළුවන්. එතකොට අපිට කාලය ලැබෙනවා. ඒ සමහර විට මුදල් ඉතිරි වෙනවානේ. එතකොට අපිට ගොඩාක් මහන්සි වෙන්න ඕනෙත් නැහැ. දැන් අපි මේ හුඟක් වෙලාවට අපි දකිනවා මේ මන් දන්නේ අනිත් රටවල් වලත් එහෙම වෙන්නේ නැති. මම ගියපු ඇතම් විදේශ රටවලදීත් මම ඒක දැක්කා.
බක් වෙහෙසෙනවා මුදල් උපයන. ඒ මුදල් උපයලා ඒව වියදම් කරලා තියෙන්නේ අනවශ්‍ය දේවල් වලට. ඉතින් අර අනවශ්‍ය දේ ජීවිතෙන් අයින් කෙරුවොත් අපිට ගොඩාක් මුදල් ඉපයීමේ අවශ්‍යතාවයක් පැනනගින්නෙත් නැහැ. දැන් සරල උදාහරණයක් කිව්වොත් මේ විලාසිතාකරණේ වගේ දේවල්. මේවට හරියට වියදම් කරනවා. එහෙම නැත්නම් ඔය ඇතැම් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු මිලදී ගැනීම අනිත් අය කරන්නන් වාලේ කරන දේවල් වලට හරියට වියදම් කරනවා. සමහර අය වාහනයක් ගත්තම ඒකේ වාහනේ අලුත් වර්ෂන් එක ආපුවාම ඊළඟ ෆැෂන් එක ආපුවාම මේ අර හොඳම වාහනේ ඒක අයින් කරලා තව මොන හරි ලෝන් එකකුත් තව ටිකක් හිර කරගෙන තමන්ගේ ජීවිතේ අලුත් වර්ෂන් එකට යනවා. අලුත් මොඩලයට යනවා. මොඩල් එකක් එනවනේ අලුත් ආකෘතියක් සහිත වාහනයක් ආපුවා. ඉතින් අන්තිමට එන්න හිර කරගන්නවා. ඉතින් මිසක කවදාවත් මේවා ප්‍රඥාවෙන් හිතලා මේවා සැලසුම් කරගන්නේ නැහැ අසුතු අපතුත් ජන මට්ටමේදී. එන්න හිරවීමක් වෙනවා. ඉතින් වෙහෙස කරයි, ඉවරයක් නැහැ, වැඩ ඉවරයක් නැහැ. ඊට පස්සේ කය වෙහෙසෙනවා. ඒකත් එක්ක මානසික පීඩා, මානසික ආතති තත්ත්වයන් එනවා. ඉතින් එන්න අධ්‍යාත්මික වැඩ කටයුතු පස්සට යනවා. කොහොම ගිහිල්ලා අන්තිමට හුඟ දෙනෙක් අධ්‍යාත්මික වැඩවල නිරත වෙලා තියෙන්නේ තමන්ගේ උමනාවට නෙමෙයි. අර ජීවිතයේ අවසාන කාලයට එනකොට අර කාමයේ පිළිබඳ වැඩ කරගන්න බැරුව යන. බැරි වෙලා ඊට පස්සේ සාමාන්‍යයෙන් විවේකමත් දෙනවා යම් යම් සේවාවන් වලින් දැන් ගෙදර ඉන්න කියලා. ඊට පස්සේ දැන් අතපයත් වළංගු නැහැ වැඩ කරගන්න බැරි වුණයින් පස්සේ ඔන්න එතෙන්ට එනවා. එතෙන්ට එනකොට ඒ තත්ත්වයට එනකොට හුඟක් වෙලාවට යම් ප්‍රමාද දෝෂයක් ඇති වෙලා ජීවිතේ. නිසා අපි උත්සාහ කරන්න ඕන මේක කල් තියාම කළමනාකරණය කරගන්න. මම හුඟක් මාස සමග සම්බන්ධ වෙන තරුණ ඇත්තන්ට මම ඒක මතක් කරලා තියෙනවා. තරුණ කාලෙදිම මේ ජීවිතේ අපි කරන හිස් දේවල් තියෙනවා. අර්ථ ශූන්‍ය දේවල්, අනවශ්‍ය දේවල්. ලෝකමාන්නෙට අර යම් යම් මේනියාවලට අහුවෙලා කරන දේවල් තියෙනවා. අන්නේ ටික දැකගත්තොත් ඒ ටික කපා හැරීමම ලොකු අධ්‍යාත්මික දියුණුවක්. අධ්‍යාත්මික ගමන් මාර්ගයට පැමිණීමක්. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ ස්වභාවයන් සමහර වෙලාවට අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේ අපේ ජීවිතයට ඉඩක් අවකාශයක් ගන්න පුළුවන් අපේ අධ්‍යාත්මික වැඩවලට මේ ලෞකික දේවල් වල ප්‍රමුඛතාලීකනේ හරි ගස්සලා අත්‍යවශ්‍ය නොවන දේවල් කපා හැරියා. ඉතින් එතනින්දලා අපිට කාලය හැටියට එක පැත්තකින් කාලය අපිට ලබා ගන්න පුළුවන් අධ්‍යාත්මික වැඩ කටයුතු වලට දැන් අපිට කාලය තියෙනවා. ඊළඟට අර හම්බ කරන්න මිලමුදල් උපයන්නේ ඒ තරම් ලොකුවට මහන්සි වීම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ ගැටලුව එනවා. ඊළඟට අපේ සාමාන්‍ය වැඩ කටයුතු වෙනදා අපි සිද්ධ කළේ කලබලයට නොසන්සුන්ව දැන් වැඩ කටයුතු පෙළ ගැහිලා තියෙනවනේ අපේ ජීවිතේ. වැඩ පෙළ ගැහිලා, වැඩ ගොඩ වෙලා, වැඩ වැඩි වෙලා අසතියෙන් වැඩ කරපු අපිට පුළුවන් වෙනවා මේ වැඩ අඩු වුණායින් පස්සේ ඒ වැඩ ටික හරි ලස්සනට සිහියෙන් කරන්න. ඒ සිහියෙන් කරන්න පටන් ගත්තම ඒ වැඩේ පිරිසිදු වෙනවා, නිවැරදි වෙනවා. කොයි වැඩේ කෙරුවත් ඒක රහතන් වහන්සේ කෙනෙක් විදිහට කරන්න පුළුවන්. මේ රහතන් හුඟක් අය හිතාගෙන ඉන්නේ මේ රහතන් වහන්සේලා මේ ලෞකික වැඩ මේ ජීවිතේට අදාළ වැඩ කරන්නේ නැතු ඇති කියලා. අපිට එහෙම නෙමේ කියලා දීලා තියෙන්නේ, පුරුදු කරලා තියෙන්නේ. දැන් රහතන් වහන්සේගේ ජීවිතෙත් සම්මා ආජීවයේ තියෙනවා. ඒ කියන්නේ දිවි පැවැත්මට අවශ්‍ය දේ කරනවා. ඉතින් ඕකට මම කියන්න කැමතියි ජොබ් එක කියලා. රහතන් වහන්සේ ජොබ් එක කරනවා. හැබැයි ඒක සම්මා ආජීවයක්. හොඳ සිහියෙන් කරන්නේ නැහැ. තමන්ගේ ජීවිත පැවැත්මට අවශ්‍ය යමක් කරනවාද ඒක දැන් හොඳ සිහියෙන් සාවධානව විමසුම් නොවන යොදල තමන්ට අනුන්ට පවක් අකුසලයක් නොවන විදිහට ඒ කාර්ය කරනවා. ඒක තමයි රහත් කියලා කියන්නේ. එහෙම නැතුව මේ වැඩ කටයුතු ඔක්කොම නතර කරලා පැත්තකට වෙලා මුල්ලකට වෙලා ඇස් පියාගෙන සමාජයෙන් ඉවත් වෙලා ඉන්න එක රහත් කියලානේ හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඒක නෙමෙයි. තමන් ජීවිතේ ලෞකික වැඩ
එක පැත්තකින් ලෞකික වැඩවල අනවශ්‍ය වැඩ ටික කපා හැරලා අත්‍යවශ්‍ය වැඩ ටික ප්‍රමුඛතාගත කරගෙන ඒක සංසුන්ව තැම්පත්ව නිවිහැනහිල්ලේ තමන්ට අනුන්ට කරදරයක් නොවන විදිහට ඉතාම පිරිසිදු කරන එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් එතෙන්ට එන්න නම් අපි ওই විදිහේ එක්තරා කලමනාකරණය බුදුදහමේ උගන්වන්නේ කලමනාකරණය කළ මනාකරණය. අපි ඕක සිංහල වචනේ හරිම හොඳයි බුදුදහමට අනුව හදලා තියෙන්නේ. කළ යුත්ත මනා ලෙස කිරීම. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ ඒක තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ කළ යුතු දේවල්. දැන් වාචා කියන්නේ කළ යුතු දෙයක් නේ. කතා කරන්න ඕන නේ. කතා කරන්න ඕන. නමුත් ඒක මනා. අන්න සම්මා කිව්වේ ඒකයි. මනා ලෙස කරනවා. ඊළඟට කම්මන්ත කරන්න ඕන නේ. කයින් කරන දේවල්. ඒක මනා ලෙස කරන සම්මා කම්මන්ත වෙන්නේ ඒකයි. ආජීවයේ නොකර ඉන්න පුළුවන්ද? බෑ. ඒක මනා ලෙස කරනවා. කළ යුත්ත මනා ලෙස කරනවා. සංකප්ප සිතුම් පැතුම් නතර කරලා තියන්න පුළුවන්ද? හිතන්න නැතුව ඉන්න පුළුවන්ද? නැහැ හිතන්න ඕන අපි. ඒක මනා ලෙස හිතනවා. කළ මනා කළ යුත්ත මනා ලෙස කිරීම. කළ මනා කරණය. ඒකයි. ඒ අපේ වචනේ එතන හරියට මන් දන්නේ මැනේජ්මන්ට් කියන වචනේ කොච්චර දුරට ඒක තියෙනවද කියලා ඉංග්‍රීසි වචනේ. නැත් අපි යොදාගෙන තියෙන සිංහලෙන් යොදාගෙන තියෙන කළ මනා කරණය කියන වචනේ හරියටම බුදුදහමට එකඟවයි අපි මේ වචනේ භාවිතා කළේ. අද කොච්චර දුරට ඒක මේ වචනාර්ථයවත් තේරුම් අරන් තියනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට ওই විදිහට රහත් භාවයට පත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කළ යුතු දේ මනා ලෙස කරන්නෙක් බවට පත් වීම. ඒකයි. ඉතින් එතන තියෙනවා අත්හල යුතු දේ අත්හැරීම. ඊළඟට කරන වැඩ වලින් කොටසක් අපි අත්හැරලා දානවා. ඒකේ කතාවක් නැහැ. අර හිස් වැඩ, අනවශ්‍ය වැඩ බලන්න අපි සීලේදීම කොච්චර අත්හරිනවද කියලා. විකාල භෝජන, අබ්‍රහ්මචර්ය, නච්ච විසූක දසන, ගන්ධ විලේපන, ධාරණ මණ්ඩන විභූෂණ, උච්චා මහා සයන, ඊළඟට ජාත රූප රජස පටිග්ගහන, මේ අපි කොච්චර දේවල් අත්හැරලා දාලා තියෙනවා. අත්හැරලා දාලා තියෙනවා. කයින් අතහැරලා, වචනෙන් අතහැරලා, හිතින් අතහැරලා. දැන් ජාත රූප රජත පටිග්ගහන කියන තැන අතින්වත් කයින්වත් වචනෙන්වත් අත්හැරීමක් නෙමෙයි. පටිග්ගහන වේරමණී කියන්නේ මනසින් අත්හැරියා. නේ? සම්මා වාචා කියනකොට වචනෙන් අත්හැරියා. සම්මා කම්මන්ත කියනකොට ක්‍රියාවෙන් අත්හැරියා. කොච්චර දේවල් අත්හැරලා තියෙනවද? ඉතින් අත්හැරලා. එතකොට අපිට කරන දේ දැන් හරි නිවැරදි වෙලා තියෙන්නේ. නිවැරදි වෙලා තියෙන්නේ. අන්නේ විදිහයි අපේ මේ වැඩපිළිවෙල. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඉතින් මම ওই කාරණා ටික මතක් කළේ අපේ දම් සභාවට ආධුනිකයත්වත් සම්බන්ධ වෙනවා. ඒක නිසා ඊයත්තන්ටත් එක්ක අපි හැම දිනාටම අවබෝධය පිණිස. ඉතින් හොඳයි අපි මේ දම් සභාව මාතෘකාවක් තියාගෙන තමයි කරගෙන යන්නේ. මේ දිනවල අපේ මාතෘකාව අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියන බුද්ධ දේශනාව මහා සතිපට්ඨාන දේශනාව ඇතුළත් වෙන. අපි මේ මාතෘකාව කෙටියෙන් තියාගෙන තියෙනවා අනිස්සිත විහෙරණය කියලා. අනිස්සිත කියන්නේ නොඇල්ම, නොගැටීම, නොමුලාව. මේ අහන, දකින, විඳින, වැටහෙන දේවල් කෙරෙහි නොඇලීම, නොගැටීම, නොමුලාව. ඒකට තමයි අනිස්සිත කියලා කියන්නේ. අන්නේ ඒ විදිහට නොඇලි, නොගැටි, නොමුලාව ජීවත් වීම විහරණ. විහරණේ කියන පාලි වචනයෙන් අදහස් කරන්නේ ජීවත් වීම. තමුතු දෙන්නේ කොහොමද අපි එතකොට ජීවත් වෙන්නේ? නොඇලි, නොගැටි, නොමුලාව, අනිශ්චිතෝච විහරති කිව්වේ. අනිත් පැත්තට ඒකම කියනෝ නච කිංචි ලෝකේ උපාදීති. ලෝකේ කිව්වේ මේ ග්ලෝබ් එකට නෙමෙයි. ලෝක ගෝලෙට එහෙම නෙමෙයි ලෝකේ කියන්නේ බුදුදහම. ඇහෙන් පේන දේ, කනින් ඇහෙන, කනට ඇහෙන දේ, නාසයට, දිවට, කයට දැනෙන දේ, මනසට වැටෙන දේ, වර්තමාන මොහොතේ, ඒකටයි ලෝකය කියන්නේ. එතකොට නචකින්චි ලෝකේ උපාදීයති. ඒ ලෝකේ කිසිවකට, කිංචි කිසිම ආකාරයකින්, කිසිවකට කිසිම ආකාරයකින් න උපාදීයති. උපාදාන කිරීමක් නැත.
ඔන්නෝයි ස්වභාවය තමයි අනිශ්චිත විහරණය කියලා කියන්නේ. ඕක කොහොම වාක්‍ය දෙකකින් බුදු පියාණන් වහන්සේ දේශනා කළාට එය අපතුල වර්ධනය කරගන්නට අපට සැලකිය යුතු ඥානයක් තියෙනවා, අවබෝධයක් තියෙනවා, ප්‍රඥා පාඨවයක් ප්‍රඥා වර්ධනය කර ගැනීමක් තියෙනවා. මේක කරන්නේ මෙහිමයි. මේ අනිශ්චිත විහරණය කියන්නේ මේකයි. ඒක වර්ධනය කරගත යුත්තේ මේ ක්‍රමයට කියලා ඒ දැනුම අපි ලබා ගන්නවා. අවබෝධේ පජානාති. ඊළඟට ඒක පුහුණු වෙන්නත් ඕන. සික්ඛති. සික්ඛති කියන පාලි වචනයෙන් අපේ ධර්මයේ කියවෙන්නේ ඊට අනුගත හුරු පුරුදු වීම. ඒක ටිකක් දුෂ්කරයි. අපි අර කලමනාකරණයක් ගැන කතා කරේ. ඉතින් කලමනාකරණය කරන එක ලේසි නෑ. කලමනාකරණය ලේසි නෑ. පුහුණු වෙනවා. මොකද පුහුණු අමාරු වෙන්නේ ඔය වැඩේට බැස්සම උපකාරක ධර්ම අඩුයි බාධක වැඩි. ඒකයි ස්වභාවය. ඉතින් උපකාරක ධර්ම අඩු බාධක වැඩි තැනක පුහුණු අමාරුයි. උපකාරක ධර්ම වැඩි නම් බාධක අඩු නම් පුහුණුව ලේසි. නමුත් මේ ලෞකිකත්වයේ ඉක්මවල අධ්‍යාත්මික තලයකට මාරු වෙන්න ඒ ක්‍රියාව ඒ කාර්යයට අදාළව උපකාරක ධර්ම අඩුයි බාධක වැඩි. ඉතින් ඒක නිසා පුහුණුව අමාරු. වර්තමානයේ වෙනකොට අපේ ප්‍රතිපදාව දුෂ්කර වෙලා තියෙනවා. අර ප්‍රතිපදා හතරක් අපේ ධර්මයෙන් පෙන්නලා දීලා තියෙනවනේ. සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා හොඳම එක. ඊළඟට සුඛාපටිපදා දන්දාබිඤ්ඤා. දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා ආදී වශයෙන්. ඉතින් දැනට බොහෝ වෙලාවට අපිට පේන්න තියෙන දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා කියන தත්ත්වය හුඟක් දෙනාතුයි. නමුත් මේක වෙනස් වෙන්නේ ධර්මයට ක්‍රමයෙන් ක්‍රමයෙන් එනකොට එනකොට තමයි. එහෙම නැතුව අපිට එකපාරටම ජීවිතේ සුඛාපටිපදාවක් කිප්පාබිඤ්ඤාවක් ලැබෙන්නේ නැහැ. එහෙම පිළිබඳ කතන්දර නම් කියවෙනවා. දැන් හුඟක් අය බාහිය වගේ ඇත්තෝ පිළිබඳව කියනකොට අපි මේ සාකච්ඡාවේදී අපේ දැනට සූත්‍රයේ යන පුක්කුසාති වගේ අය ගැන කියවෙනකොට අටුවාව කියන්න පුරුදු වෙලා තියෙනවා. මේ ඒගොල්ලෝ කිප්පාබිඤ්ඤාය සුඛාපටිපදා ආදි වශයෙන් කියලා. එහෙම නැහැ, ඒගොල්ලොත් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ යම් කිසි ප්‍රයත්නයක් දරලා. අන්තිම වෙලාවේ තමයි අර ඉතා පහසුවෙන් මේකේ අවබෝධය පරිපූර්ණ කරගත් අවස්ථාව දිහා බලලා ඔහොම කියන්න අටුවාව පුරුදු වෙලා තියෙනවා. අටුවාචාරින් වහන්සේ භාවනා නොකර කියන කතාවක් ඒක. ප්‍රතිපදාවට බැස්සෙක් කෙනා දන්නෝ ආරම්භයේදී හරිම දුෂ්කරයි. කාමයට බර වෙලා තියෙන මනස, ලෞකිකත්වයට නැඹුරුලා තියෙන ජීවිතය එතනින් ගොඩ ගන්න එක, එතනින් උඩට ගන්න එක හරි අමාරුයි, දුෂ්කරයි. අර මඩක ඉන්නකොට මඩෙන් ගොඩ එන එක ලේසි නෑ. මොකද මඩේ නැහැ අල්ල ගන්න තැනක්, පය තියා ගන්න තැනක් නැහැ. පය තියන් තියන්න අස්ථාවර තැනක තමයි ආයෙම පය තියන්නේ. ඉතින් හුඟක්ම පහසුයි ගොඩ ඉන්න කෙනෙක් මොකක් හරි අත දීමක් කළොත්. ඉතින් සාසනයේ ගොඩ ඉන්නේ කෙනා කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෙක්. ඉතින් එයාගේ අත දීම හම්බ වුණොත් මඩේ ඉන්නේ කෙනත් වීරිය කෙරුවොත්, ඒ කියන්නේ කාමයට බර නැඹුරුතාවයකින් ජීවිතය ගත කරන එක්කෙනත් කල්යාණ මිත්‍රයාගේ උනන්දු කිරීම හරහා උත්සාහ කෙරුවොත් මඩෙන් ගොඩ එන්න අපහසු නෑ. එතකොට අර හයිය අතක් හම්බ වෙනෝනේ. තමන් ඉන්නේ අස්ථාවර තැනක වුණාට වෙන කෙනෙක්ගෙන් හයිය අතක් හම්බ වෙනවා. ඒක එල්ලිලා පොඩ්ඩක් ගොඩ එන්න පුළුවන් උත්සාහ කරලා. ඒ වගේ මුලදී අපි මේ කවුරුත් පටිපදාවේ අර අමාරුම එකෙන් තමයි පටන් ගන්නේ. දුක්ඛ පටිපදා දන්දහ විඤ්ඤා. එතකොට ඊළඟට එනවා දුක්ඛ පටිපදා නමුත් කිප්පා විඤ්ඤා. අවබෝධයේ ටික ටික වැඩි වෙනවා. අවබෝධයේ වේගවත් වෙනවා. හැබැයි තාම අර ජීවිතේ දුෂ්කරයි. ඒකයි උතන දුක්ඛාපටිපදා කියලා කියන්නේ. තාම වැඩ කටයුතු බහුලයි, වගකීම් තියෙනවා, රාජකාරී තියෙනවා, කරන්න වැඩ තියෙනවා. ඒ වුණාට දැන් තේරීගෙන යනවා. අවබෝධයේ ටිකක් වැඩි වෙනවා. ඔන්න අවබෝධයේ වැඩි වුණාන් පස්සේ අන්න අර කලමනාකරණයේ හුරු වෙනවා. කලමනාකරණයේ හුරු වුණු ගමම්ම පටිපදාව සුඛා වෙනවා. එතකොට ඉතින් වැඩ අඩුයි, වෙහෙස අඩුයි, සම්බන්ධතා සීමා සහිතයි,
විවේකයෙන් ඉන්නවා, සංසුන්ව ඉන්නවා, තැම්පත්ව ඉන්නවා. අන්න පටිපදාව සුඛා වෙන තැන. ඉතින් පටිපදා සුඛා වුණාට සමහර වෙලාවට අභිඥාව තවදුරටත් දන්දා වෙන්න පුළුවන්. මන්දගාමි, දන්දා කියන්නේ මන්දගාමි කියන එකයි. අර හිතින් කාමයට බර වෙලා තියෙනවා. තවත් විදර්ශනා වැඩුව ඒ පැත්තේ තියෙන දන්ද ගතිය, ඉතින් මන්දගාමි ගතියත් අයින් වෙලා ඒකත් කිප්පා වෙනවා. ඉතින් ඔතෙන්ට එන්න ඔය පියවර හතරක් වගේ පෙන්නනවා බුදු පියන්නා. කාටත් ඔතෙන්ට එන්න වෙනවා. ඉතින් ඒක නිසා බැරි නෑ, අපි උත්සාහ කරන්න ඕනේ. ඒකයි තියෙන්නේ. ඉතින් ඔය කියන ස්වභාවයේ ගිහි පැවිදි ભેදයක් නෑ. සමහර ඇත්තෝ හිතනවා පැවිදි ජීවිතයට ආපුවම හරි කියලා. හරියට දඟලනවා පැවිදි වෙන්න කියලා. ඉතින් ඔය පියවර ඔය අවබෝධයේ නැතුව ඔය පියවර ටික දැනගන්න නැතුව පැවිදි වුණාට වැඩක් නෑ. අපි මේ පැවිදි ජීවිත ගත කරන ඇත්තෝ අපිටත් අද ඉන්න තැනට එන්න සෑහෙන අමාරුවෙන් ඇවිල්ලා ඉන්නේ. බොහෝ පැවිදි ඇත්තෝ ඉන්නවා ඔය පියවර හතරේ ගොඩක් පස්සෙන් ඉන්නේ. පැවිදි ජීවිතේ ගත කෙරුවට ලෞකිකත්වයේ තුල කිඳා බහැලා ඒවට නැඹුරු වෙලා යොමු වෙලා ඒවයි ඉන්නේ ඇත්තෝ. නිකන් සංකේතාත්මක පැවිදි ජීවිත ගත කරන ඇත්තෝ ඉන්නවා. ඒක අපි දන්නවා හුඟක්. ගිහි ඇත්තෝ දන්නේ නැති වුණාට. ඒක නිසා මෙතන වැදගත් වෙන්නේ ගිහි ජීවිතයේද පැවිදි ජීවිතයේද කියන එක නෙමෙයි. වැදගත් වෙන්නේ ආර්ය ශ්‍රාවක ජීවිතයේ කියන එකයි. එතෙන්ට එන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඒක බැරි නෑ. ඉතින් ওই විදියට අපිට මේ කාර්යයට මේ යොමු වෙන්න පුළුවන්. හොඳයි, මම අපේ ප්‍රධාන මාතෘකාවට යොමු වෙන්න කැමති අනිශ්චිත විහරණේ නොඇලී නොගැටී නොමුලා ව ජීවත් වීම කියන තැනට අපි කොහොමද ජීවිතේ ගොඩනගා ගන්නේ? ඒ සඳහා බුදු පියාණන් වහන්සේ මොන මොන විදිහේ මාර්ගෝපදේශන අපිට කරලා තිබෙනවද කියලා අන්නේ පැති දැන් අපි මේ සාකච්ඡාවට අරන් තියෙනවා. එතකොට අපි ඒකට දැන් අපි කියන්නේ සූත්‍ර සාකච්ඡා කරනවා කියලා. සූත්‍ර කියන්නේ බුද්ධ දේශන. බුදුරජාන් වහන්සේ අවුරුදු 45ක් විවිධ අයට මේ අනිශ්චිත විහරණේ ඉගැන්වුවා. ඉතින් පුද්ගලානුරූපීව එක එක්කෙනාට මේ පුද්ගලයාට ගැළපෙන ධර්ම කරුණු දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ දේශනා පළවෙනි ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා සූත්‍ර හැටියට සකස් කරලා ගොනු කරලා සංරක්ෂණය කරලා ඉදිරියට පවත්වාගෙන යන්න ඊට සුදුසු වැඩපිළිවෙලකුත් හැදුවා. ඉතින් මේ වැඩපිළිවෙලට අනුව අපිටත් මේ වාසනාව ලැබිලා තියෙනවා. වර්තමානයේ අවුරුදු 2600කට විතර පස්සේ ඉන්න අපිටත් මේ බුද්ධ දේශනා කියවන්න, තේරුම් ගන්න, වටහා ගන්න සංරක්ෂණය වෙලා තියෙනවා අපේ ආර්ය පරම්පරාවේ ඉඳපු ඇත්තෝ. අපි කෙරේ කරුණාවෙන්, ඒ කියන්නේ පස්සට එන ඇත්තෝ කෙරේ කරුණාවෙන් ඒවා ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් අපිටත් ඒ වගකීම තියෙනවා සාසනේ. කවුරුත් ඒ වගකීම අමතක කරන්න හොඳ නැහැ. මේ සාසනේ ධර්මයේ විනය ආරක්ෂා කරලා තියන් කාටත් යුතුකමක් තියෙනවා. ඉතින් හොඳයි, අපි මේ වන විට අපේ සාකච්ඡාවට අරගෙන තියෙන්නේ ධාතු විභංග සූත්‍රය. හැමෝම දන්නෝ සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන තැන මජ්ඣිම නිකායේ, සූත්‍ර පිටකේ මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගයේ ඇතුළත් සූත්‍රයක් ධාතු විභංග සූත්‍රය. ඉතින් ඒකේ පසුබිම් කතාව අපි කලින් සාකච්ඡාවේදී ඉදිරිපත් කර නිසා අද ඒක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උදෙසා පැවිදි වුණු කෙනෙක් පුක්කුසාති කියලා කියන්නේ. පුක්කුසාති නාම කුල පුත්තෝ. භගවන්තං උද්දිස්ස සද්දාය අගාරස්මා අනගාරියම් පබ්බජිත. දැකලා නැහැ බුදුහාමුදුරන්ව කවදාවත්. නමුත් ඇසීම් මාත්‍රයෙන් මේ වගේ ගුරුවරයෙක්, මේ වගේ දහමක් උගන්නන කෙනෙක්, මේ වගේ ගුණ තියෙන කෙනෙක් කියලා අහන්න ලැබිලා උදෙසා පැවිදි වුණා. දැන් බලන්න කෙනෙක් උදෙසා පැවිදි වෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන අහලා එයා කොයිතරම් දුරට මේ ප්‍රතිපදාව පුරලා තියෙන්නේ නැද්ද? ඒකයි මම කලින් කිව්වේ ඒ තැනත්තා මේකේ සෑහෙන දුරක් ඇවිල්ලා තියෙයි, ඉඳලා තියෙයි. ඒ ස්වභාවය. ඉතින් ඔහොම පැවිදි වෙලා කල්පනා කරා මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න ඕනේ කියලා. ඒ යන අතරතුර රාත්‍රී කාලේ කුඹල්කාරයෙකුගේ
මේ ආවේශණයක නැත්තම් කුඹල් ශාලාවක නවාතැන් ගත්තා. බුදුහාමුදුරුවෝ ඔය අතරේ කිසියම් උන්වහන්සේගේ චාරිකාවකුත් අවසන් කරලා රාත්‍රී කාලයේ ගත කරන්න ඒ කුඹල් හලටම ආවා. ඉතින් මේ දෙන්නට දෙන්න අඳුරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා කවුද කියලා දන්නේ නැහැ. එහෙම කලින් දැනගෙන ආව නෙමෙයි. උන්වහන්සේට ඉතින් දැක්කම මේ ප්‍රසාද ජනක පුද්ගලේ ඩිංගක් කතා කරන්න ඕන කියලා හිතුණා. හිතිලා ඉතින් පොඩ්ඩක් තොරතුරු අහපුවාම ඔන්න පුක්කුසාතේ බුදුරජාණන් වහන්සේ ගැන අහපු දේවල් ටිකක් කිව්වා. මෙහෙම අහවල් මෙහෙම කෙනෙක් ශාක්‍ය කුලාපබ්බජිතෝ සමනෝ ගෝතමෝ මෙන්න මේ වගේ ගුණ තියෙන කෙනෙක් තමයි මගේ ගුරුවරයා. එයා උදෙසා තමයි මම පැවිදිලා තියෙන්නේ. එයාගේ ධර්මයේ තමයි මම රුචි කරන්නේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දැනගන්නේ මෙයා මේ මං ගැන අහලා මම උදෙසා පැවිදි වෙච්ච කෙනෙක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කරන එහෙමනම් මෙයාට මගෙන් කෙරෙන්න ඕන කාර්යය දැන් කරන්න ඕන. මම බුදුරජාණන් වහන්සේ මේවා කියන්නේ නැහැ. මොකද රහතන් වහන්සේලා මේ තමන්ව අඳුන්වා දෙන්නේ නැන්නේ කොයි වෙලාවකවත්. එහෙම නැති රහතන් වහන්සේලා තමයි මේ බැනර් දාගෙන "හා ඒ මම තමයි" කියලා කියන්නේ. මේ සූත්‍රවල අපිට ඉතාම වැදගත් දේවල් හමු වෙනවා. මේ බුදුවරු රහතුන් කියන්නේ කවුද කියලා අපිට දැනගන්න පුළුවන්. මොකද මේ වර්තමාන කාලේ හරියට රහතුන් පහළ වෙලා ඉන්න කාලෙනේ. ඒක නිසා රහතන් වහන්සේගේ ස්වභාවය මේවයින් දැක ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ මම මේ ඔයා හිතන ගුරුවරයා ඔයා කියන්නේ ඒ මම තමයි. මම තමයි ශාක්‍ය කුලයෙන් පැවිදි වෙලා ඒ සමන බවත් ගෞතම කියන්නේ මම කියලා එහෙම කියන්න ගියේ නෑ. එහෙම ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් රහතන් වහන්සේලට නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කාරුණිකයි. උන්වහන්සේට තේරුණා මේ මිනිස්සයා මාව හොයාගෙන මේ යන්නේ වෙන දෙයකට නෙමෙයි. මාව බලන්නවත් මොකටවත් නෙමෙයි, මගේ ධර්මය ශ්‍රවණය කරන්න. එහෙනම් මේ වෙලාවේ මම මේ තැනත්තාට මේ ධර්මයේ ටිකක් කියලා දෙන්න ඕන කියලා මේ ඔයාට මම කරුණු ටිකක් කියන්නද කියලා ඉල්ලීමක් කරා. ඉතින් පුක්කුසාතිත් කැමති වුණා. එහෙනම් හොඳයි, අපි මේ රෑ කුඹල් හලේ ගත කරන පැවිද්ද දෙන්නෙක් නේ, අපි මේ ධර්මයේ ටිකක් සාකච්ඡා කරමු කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පුක්කුසාතිට ගැළපෙනවා කියලා උන්වහන්සේගේ අවබෝධය අනුව ඉතාම ගැඹුරු දහමක් තමයි ඇත්තට මේ වෙලාවේ මේ දේශනා කරන්නේ සාමාන්‍ය මට්ටමින් බැලුවොත්. ඉතින් ඒවා ඉස්සර වෙලා කෙටියෙන් දේශනා කළා. පෞරුෂයක් කියන්නේ මොකද්ද කියලා. අයම් පුරිසෝ, මේ මනුෂ්‍ය පෞරුෂය, අපේ මේ පෞරුෂය, ඒ කියන්නේ දෙන්නගේම පෞරුෂය සලකලා නෙමෙයි කියන්නේ. අපි කිව්ව පුරුෂෝ කියලා කියන්නේ පිරිමින්ට නෙමෙයි, පෞරුෂයට. මේ පෞරුෂය ච ධාතුරෝ, කොටස් 6කින් යුක්තයි කියන එක කිව්වා. ඊළඟට ච පස්ස ආයතන ගැන කිව්වා. බාහිර අරමුණු 6 ආකාරයකින් හිත වදින ආකාරය, ඒක තමයි පස්ස කියලා කියන්නේ. හිතට වැදුනම අට්ඨාරස මනෝපවිචාරා, 18 ආකාරයකින් මනස හැසිරෙන්න පටන් ගන්න ඒ අරමුණු පිළිබඳව. ඔය ටික හරි ස්වභාවික සංසිද්ධි ටික ඉස්සර වෙලා ඉදිරිපත් කරා. මේ ජීවිතේ ධර්මානුකූලව පැහැදිලි කිරීම. එතනින් පස්සේ අදිෂ්ඨාන, චතුර අදිෂ්ඨාන, අදිෂ්ඨාන හතරක් ආදී වශයෙන්. ඊළඟට මඤ්ඤුස්සව කොහොමද නොපවත්වන්නේ කියලා, මඤ්ඤණා කියන එක අතහැර දාන්නේ කොහොමද කියන කාරණේ. ප්‍රඥාව, සත්‍ය, ත්‍යාගය අතහැරීම, ඡාග කියන්නේ අතහැරීම කියන, මෙන්න මේ කාරණා කොහොමද අපි වඩා ගත යුත්තේ කියන එක, ඔන්න ඔය වගේ දේශනාවක් මෙතන කෙරේ. ඉතින් අපි මේ බුද්ධ දේශනාවේ විභංගය කියන්නේ වැඩිදුර විස්තර කිරීම. මේ සූත්‍ර හඳුන්වන්නේ විභංග නමින්, ධාතු විභංග කියලා මේ සූත්‍රය හඳුන්වලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේම මේ කෙටියෙන් මේ කාරණා ඉදිරිපත් කරලා ඊට පස්සේ වැඩිදුර විස්තර දක්වන. ඉතින් මුලින්ම ඉදිරිපත් කර කාරණේ තමයි අපි පහුගිය සාකච්ඡාවේදී ඉදිරියට ගත්තේ. ච ධාතු අයං පුරිසෝ, මනුෂ්‍ය පෞරුෂය කොටස් 6කින් යුක්තයි කියන්නේ. මෙතන ධාතු කියන්නේ
කොටස කියන එක. ඉතින් මේ කොටස් හයකින් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ච ධාතු අයම් බික්කු පුරිසෝති ඉතිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. අර බික්කු කියලා මේ වෙලාව යමතන්නේ මේ පුකුසාති තමයි ඉදිරියේ ඉන්න අර පැවිද්දට. තමන් හොදිසා පැවිදිලා ඉන්න කෙනා. පෞරුෂයේ කොටස් හයයි කියලා මම කිව්වනේ. ඒ මොකද්ද කොටස් හය? ඒක කෙටියෙන් දක්වන. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. භෞතික කොටස් පහකින් පෙන්නන මේ ආකාශ ධාතුවත් ඇත්තටම භෞතිකයි. ආකාශ කියන්නේ ඉඩ කියන්නේ. පඨවි කියන්නේ තදගතිය, තදගතියින් යුක්ත භෞතික දේවල්. පඨවි, ආපෝ කියන්නේ වැగిරෙන ගතියින් යුක්ත භෞතික දේවල්. වායෝ කියන්නේ සැහැල්ලු හමා යන ගතියින් යුක්ත භෞතික දේවල්. ඒ තුන එකට ගොනු වුණාම ඇති වෙන තත්වය තමයි තේජෝ කියලා කියන්නේ යම් යම් ශක්ති. ශක්ති කියන ඒවත් හුඟක් වෙලාවට භෞතිකයි. එතකොට මේ ඉඩ කියන එකත් ආකාශ කියන්නේ අපි කිව්වේ කලින් සාකච්ඡාවේදී අවකාශය කියන්නේ ඉඩ කියන්නේ. වස්තු අතර තියෙන ඉඩ, භෞතික දේවල් අතර තියෙන ඉඩ අවකාශය කියලා කියන්නේ. ඒකත් ඉතින් භෞතිකයිනේ. ඒ බව වස්තු අතර තියෙන ඉඩ. ඉතින් ඒ ටික ඔක්කොම භෞතික පැත්තට අයිති වෙන දේවල්, රූප ධර්ම වලට අයත්. විඥාන ධාතු විතරක් එක පැත්තක තියෙනවා, ඒක නාමයි. ඉතින් ওই විදිහයි අපේ පෞරුෂය. අපේ කය, මනස සකස් වෙලා තියෙන විදිහයි ඒක ක්‍රියාත්මක වෙන ආකාරයයි. ඔය හය ඊට පස්සේ ක්‍රියාත්මක වෙද්දී සලායතන විදිහට, ගොඩ ගැහෙද්දී ස්කන්ධ විදිහට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඔය තේරුම් ගැනීම සඳහා තමයි කොටස් කරන්නේ. තේරුම් ගැනීම සඳහා. ඉතින් ඔයින් අපි මේ අර භෞතික කොටස් ටික අපි කතා කෙරුවා කලින් සාකච්ඡාවේදී. මොනවාද? පඨවි, ආපෝ, වායෝ, තේජෝ, ආකාශ කියන පහ. බුදුරජාණන් වහන්සේ ඒවා පැහැදිලි කරන්නේ උගක්ම අජ්ජත්ත කොටස තමයි පැහැදිලි කරන්නේ. අජ්ජත්ත කියලා කියන්නේ මේ අපේ ශරීරය. අපේ ශරීරයේ තියෙන තද කොටස්නේ. කේශාලෝ මානකා දන්ත ආදී වශයෙන් බුදුපියාණන් වහන්සේ ඒ ටික පැහැදිලි කරා. පඨවි ධාතු. ඉතින් ඒ ටික අපි දන්නවා, ඒව නිකම්ම කිව්ව නෙමෙයි. ඒව පැහැදිලි කරලා එතන ඒව පිළිබඳව මේ ආරි ශාවකේ දැකිය යුතු ආකාරය, තේරුම් ගත යුතු ආකාරය එතන කියනවා. තං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතන් යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ධාතු ගැන කියන්නේ මේ අපි එදත් කිව්ව මේ භෞතික විද්‍යාව උගන්වනවා නෙමෙයි බුදුරජාණන් වහන්සේ. මේ භෞතික දේවල් ගැන, රූප ධර්ම ගැන කියලා දෙන්න යන්නේ මේ භෞතික විද්‍යාව ඉගෙන ගන්න නේ. ඒ පැත්තට ගියොත් අපි ලෞකික පැත්තට වැටෙනවා. ඉතින් භෞතික විද්‍යාව ඉගෙන ගන්න අපි ලෞකික අවශ්‍යතා සඳහානේ. එහෙම පැත්තකුත් තියෙනවා ලෝකේ. අපි ඒක නැහැ කියන්නේ, එහෙම පැත්තක් තියෙනවා. නමුත් බුදුචන් වහන්සේ මේ භෞතික දේ පෙන්නලා තදට ශාරීරියේ තදට පවතින කොටස් මේ ඇට, කෙස්, දත්, නිය ආදී වශයෙන් ඒව පෙන්නලා තං නේතම් මම ඒවා මම කියලා මාව නියෝජනය කරන දේවල් හැටියට ගන්න බෑ. ඒ වයින් අපි ඒවා අපින් මොකද මේ භෞතික දේවල් වලින් අපේ අනන්‍යතාව පෙන්වන්න අපි උත්සාහ කරනවා. ශරීරය එක මූලික වශයෙන්ම අපේ ශරීරයෙන් තමයි අපි ඩෙන්ටිටි එක අනන්‍යතාවය පෙන්වන්න උත්සාහ කරන්නේ. නේ. ඒ වුණාට මොකද ඒකත් හොඳට බලපුවම කලින් කාලයට කලින් කාලේ ඒක වෙනස් වෙලා තියෙනවා. අපි ඩෙන්ටිටි එක ඩෙන්ටිටි ඔය මොකද්ද අපි ඩෙන්ටිටි කාඩ් එක කියලා එකක් තියෙනවා. කාඩ් එක හදනකොටම අපි පින්තූරයක් ඕකට දානවනේ. ඉතින් ওই පින්තූරේ දාපු කාලේ ටික කාලයක් ගිහිල්ලා බලන්නකෝ. ඒ ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන පින්තූරේ දිහා බලලා පස්සේ පුද්ගලය දිහා බලපුවාම ඉතින් කෙනෙක් අහන්න පුළුවන් මේ ඔයාද මේ ඩෙන්ටිටි එකේ ඉන්නේ කියලා. අපි ඔය ඕක නියෝජනය කරන්න දැම්මට මොකද අනිත්‍යයි. ඒක විපරිණාමයටපත් වෙලා. හරි වචනේ ඕක විපරිණාම කියන්නේ. පින්තූරේ ගත්ත වෙලාවේ දැන් මේ අපි බලන වෙලාවේ අතර බලපුවාම අර පින්තූරේ වෙනස් වෙලා.
අපි රූපකායේ. ඒකේ පාඩක කොටස් එහෙමයි. නේතම් මම නේසෝ හමස්මි මම වෙමි කියලා ඒක මගේ කියලා ගන්න බෑ. මගේ කියලා ගන්න බෑ. ඒ කියන්නේ මං මේ ඊළඟට කියන නමේසෝ අත්තා මං කැමති ආකාරයට පවත් ගන්න. මාව නියෝජනය වෙන්නෙත් නැහැ. මට අයිති හංගවන්නත් බෑ. මගේ වසඟයේ පවත් ගන්නත් බෑ. ඒක තමයි ඔය පාලි වාක්‍යයෙන් කියන්නේ. මාව නියෝජනය කිරීම, ඒවට අයිතිය ප්‍රකාශ කිරීම සහ ඒවා මට ඕන හැටියට පවත්වා ගැනීම. පඨවි. ආපෝ ධාතුත් ඒත් එහෙමයි. පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ ඒ ටික අපිට පෙන්නලා දුන්නා. ඉතින් වායෝ ධාතුවත් එහෙමයි. ඒකත් ඔය උද්දංගම ආවාතා, අදෝගම ආවාතා, කුච්චසය ආවාතා, ඔට්ටසය ආවාතා, අංගමංගාන්සාරිනෝ ආවාතා කියලා අපේ ශරීරයේ තියෙන වායෝ ධාතුවත් තැන් තැන් වල තියෙනවා. ඊට පස්සේ ඕවා එකතු වුණායින් පස්සේ ඇති වෙන මේ ශක්තිය කියන එක. ඒකත් ඔය ශක්තිය බුදුරජාණන් වහන්සේ පෙන්වන්න විදියක් නෑ. ශක්තිය විසින් කරන ඇතැම් කාර්ය තමයි පෙන්වන්නේ. ආසිත පීත කායිත සායතන සම්මා පරිණාමං ගච්ඡති ආදී වශයෙන් ජී සන්තප්පති ජී ජීරති පරිරයිහෙති සම්මා පරිණාමං ගච්ඡති. ඔය අර තේජෝ ධාතුව නිසා සිද්ධ වෙන දේවල්. ඕවා තේජෝ ධාතුව එහෙම නෙමෙයි. තේජෝ ධාතුව පෙන්වන්න වෙන්නේ තේජෝ ධාතුව විසින් කරන දේවල් පෙන්වනෝ මිසක තේජෝ ධාතුව පෙන්වන්න බෑ. ඒක හේතු බල ධර්මානුකූල ඒ වෙලාවේ ඇති වෙන දෙයක්. අර පඨවි ආපෝ වායෝ එකට ගොනු වීමෙන් සිද්ධ වෙන දෙයක්. තේජෝ ධාතුව පෙන්වන්නේ අපි තේජෝ ධාතුව විසින් කරන දේවල් බුදුහාමුදුරු පෙන්වලා තියෙනවා. මේ තේජෝ ධාතුව පෙන්වන්න බෑ. ඔන්න බලා ගන්න තේජෝ ධාතුව කියලා. ඉතින් සීතල ඇති වෙන්නේ ශරීරයේ, උෂ්ණයේ ඇති වෙන්නේ, ඊට පස්සේ කන බොන දේවල් දිරාපත් වෙන්නේ. ඉතින් ওই විදිහේ උදාහරණ තමයි දක්වලා තියෙන්නේ. ඉතින් ඔක්කොම භෞතික. හැම එකක්කදීම කියනවා නේතම් මම නේසෝ හමස්මි මේසෝ අත්තාති යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා. මේ විදිහට දැක ගන්නවා. ආකාශ ධාතුවත් එහෙමයි. ආකාශ කියන්නේ ඉඩ කියන එක. 아무තු දෙයක් නෙමෙයි. ඉඩ නැතුව කොහොමද කරන්නේ? ඉඩ නැත්තම් බෑ. ඉඩ අවශ්‍යයි. ඉතින් ඉඩ පවතිනම ඕන ශරීරයේ නොයෙක් තැන්වල ඉඩ තියෙන එකට අවශ්‍යයි. කන් සිදුරු නාසාවල මුඛයේ ආමාශයේ බඩවැල්වල නොයෙක් තැන්වල ඉඩ නැත්තම් ඒ කාර්ය කරන්න බෑ. කටේ ඉඩ නැත්තම් කටේ මොනවද දාන්න විදියක් නෑ. එහෙනම් ඉඩ තියෙන නාසයේ ඉඩ නැත්තම් කොහමද හුස්ම ගන්නෙ පිට කරන්නේ? බෑ. ආමාශයේ ඉඩ නැත්තම් කන බොන දේවල් කොහමද දිරවන්නේ? බඩවැල්වල ඉඩ නැත්තම් ඒව එහා මෙහා තල්ලු කරගෙන යන්නේ කොහොමද? ඉඩ තියෙනවා. ඔය ඉඩ හෙරුණාම වෙන දේවල් අපි දන්නවනේ. ඉඩටයි ආගාස කියන්නේ 아무ත දෙයක් එහෙම නෙමෙයි. ඉතින් ඕවා ශරීරයේ තියෙන දේවල් භෞතික වශයෙන්. හැබැයි ඒව නේතම්මම නේසෝ හමස්මි නමේසෝ වත්තාති යථා භූතං. ඒවයි යථා ස්වභාවය. සම්මප්පඤ්ඤාය හොඳ ප්‍රඥාවෙන් දැක ගන්න. මොකද්ද යථා ස්වභාවය කියන්නේ? අනිත්‍ය ස්වභාවය. අනාත්ම ස්වභාවය, පරිණාම ස්වභාවය, සමුදය වය ස්වභාවය, පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඒක තමයි යථා ස්වභාවය මූලික වශයෙන්. එක විදිහකට තියෙන්නේ වෙනස් වෙනවා, වෙනස් වෙන ස්වභාවය. විපරිණාමයේ ක්‍රමයෙන් ක්‍රමානුකූලව ආරම්භයේ සිට අවසානයේ දක්වා ඒකේ රූපාකාරය, ගුණාකාරය, හැසිරීම ක්‍රමානුකූලව වෙනස් වීගෙන යනවා. දැන් බලන්න ශාරීරික රූපාකාරය වෙනස් වීගෙන යන හැටි. රූපාකාරය අපි කුඩා බිලිඳෙක් කාලේ දැන් ඉන්න දැන් තියෙන ශරීරය අතර කොච්චර රූපාකාරයේ වෙනස් වෙලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ ඒවයි ගුණාකාරයේ වෙනස් වෙච්ච ඉතින් අපි පුංචි කාලේ කොච්චර අපි අතපය නම්මේ ශරීරයද බලන්න. දැන් එහෙම නමන්න පුළුවන්. දැන් නැමුවොත් ඒ විදිහට පොඩි ළමයෙක් අතපය නමන විදිහට දැන් නැමුවොත් එහෙම මොනවා වේද? අන්න ගුණාකාරයේ විපරිණාම වෙලා තියෙනවා. ඒවයි චලනයන් වෙනස් වෙලා තියෙන. කොච්චර දේවල් ඒකට කියන්නේ විපරිණාම ක්‍රමානුකූල වෙනස් වීගෙන යනවා. එලාර සමුදේ වය හටගත්තා වගේ මේ හටගත්ත දේ අවසන් වෙනවා. අවසන් නොවී තියාගන්න පුළුවන් කමක් නැහැ. වය නොවී තියාගන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඔහොම දකිනකොට මේ ශරීරයේ පිළිබඳ ප්‍රඥාවක් ඇති වෙනවා. ප්‍රඥාවක් ඇති වෙනවා. ඒකේ ඇත්තම தත්ත්වය තේරෙනවා. ඊළඟට ඕක තුලින් මතුවලා එන තව විශේෂ දෙයක් තියෙනවා දුක්ඛ කියලා. දුක්ඛ දුෂ්කරතා කියලා අපි වට කියන්නේ. දුෂ්කරතා කායික කාය සම්පස්සජං අසාතං වේදිතා
එහෙමයි ඔක විස්තර කරන්නේ දුක්ඛය. කායික දුක්ඛය විස්තර කරන්නේ කාය සම්පස්සජං අසාතං වේදිත. ශරීරයට දැනෙන කිසියම් ආකාරයක අපහසුතාවය. කායික අපහසුතාව කියලා අපිට ඒක කොහොම සරලව කියන්න පුළුවන්. කාය සම්පස්සජං අසාතං වේදිත. ඉතින් ඒකත් අපිට ඔය ඇස්සේ තේරුම් ගන්න පුළුවන් නේ. බැරි නෑ. වයසට යනකොට අපහසුතාවය එනවා. ඉතින් අර සතර මහා භූත වෙනස් වෙලා සමහර තැන්වල ආකාශ ධාතුව වැඩි වෙලා ආකාශ ධාතුව අඩු වෙලා එතන දුෂ්කරතාව මතුවලා තියෙනවා නේ. ඊළඟට ලෙඩ වෙනකොට ඇති වෙන දුෂ්කරතා. එහෙම තියෙනවා. ජරා ව්‍යාධි දෙක විසින් දුක්ඛ කියන ස්වභාවය හරි ලස්සනට පෙන්නනවා අපිට. ඒක අපි හොඳට සතිමත්ව බැලුවොත් ඒක තේරුම් ගන්න පුළුවන්. ජරා ව්‍යාධි දෙක ඒවා දේව දූතයෝ කියන්නේ ඒකනේ. දේව දූත සූත්‍රයේදී ජරා දේව දූතෙක්. ව්‍යාධි දේව දූතෙක්. දේව දූතයෝ කියවම අපි බටහිර සංකල්පය යන පුරුදු වෙලා තියෙන ඉතින් අපිට මහා කාම සම්පත් ගෙනල්ලා දෙනයි කියලානේ. ඒ බටහිර දේව දූතයෝනේ. හොරෙන් ඇවිල්ලා කාම සම්පත් ගෙනල්ලා දීලා යන්නේ බලාගෙන ඉන්න දේව දූතේනක නෑ. බුදුරජාණන් වහන්සේ දේව දූත කියන්නේ යථා ස්වභාවය ඉඟි කරන, යථා ස්වභාවය අපිට පෙන්නන සබහා දහමේ ලක්ෂණ වලටයි දේව දූත කියලා කියන්නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ දේව දූතයෝ. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ පෙන්නන්නේ අපිට ඇත්ත தත්ත්වය. අර බුදුවරේක් පෙන්නන ඒවම තමයි ඒ පෙන්නන්නේ. නමුත් අපි අදක්ෂයි මේ දේව දූතයෝ අපිට ගෙනල්ලා දෙන දේ අතට ගන්න. තේරුම් ගන්න. ඉතින් ඔය ජරා ව්‍යාධි දෙක ඊටාම හොඳට දුක්ඛ කියන එක කාය සම්පස්සජං අසාතං වේදිතං කායික දුක්ඛය හොඳට පෙන්වලා දෙනවා. අපි සතිමත්ව බැලුවොත් ඔය ටික ඕක හමු වෙනවා අපිට. ඒකයි ස්වභාවය. ওই විදිහට සතර මහා භූත යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ බුදු පියන් වහන්සේගේ අවවාදේ. මේ හැම කාරණයක් අවසානයේදී මේක කියන්නේ ඒකනේ. පඨවි ධාතුව විස්තර කරලා, ආපෝ ධාතුව විස්තර කරලා, වායෝ ධාතුව විස්තර කරලා, තේජෝ ධාතුව විස්තර කරලා, ආකාශ ධාතුව විස්තර කරලා හැම එකකදීම අවසානයේ කියනවා මේක එවං ඒතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ. මෙසේ මෙය එව මේතං එවං ඒතං මෙසේ මෙය යථා භූතං එහි යථා ස්වභාවයේ ඇති තතු සම්මා පඤ්ඤාය දට්ඨබ්බ මනා වූ ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු. එහෙම අවබෝධ කරගත්තම වෙන දේත් එතනම කියන සම්මප්පඤ්ඤාය දිස්වා ධාතුයා නිබ්බින්දති ධාතුයා චිත්තං විරාජේති. අන්න එහෙම දැක්කම ධාතුයේ ඇත්ත తත්වේ අවබෝධ වෙන එකට තමයි නිබ්බිදා කියලා කියන්නේ. නිර්වේදයටපත් වෙනවා කියන්නේ. නිබ්බිදාවටපත් වෙනවා. ඊළඟට චිත්තං විරාජේති. ඔය ධාතු පිළිබඳව තිබුණු රංජනය රාග විරාග වෙනවා. විරංජනය වෙනවා. එතකොට ඒ කියන්නේ එතන ඒව පිළිබඳව තිබිච්ච කෙලෙස් තණ්හා මාන දිට්ඨි නිරංජන කියලා කියන්නේ. රංජන රංජනී කියන්නේ තණ්හා මාන දිට්ඨි වලට. විරංජන කියලා කියන්නේ අර ධාතු පිළිබඳව තිබුණු තණ්හා මාන දිට්ඨි ගෙවිලා. විරාජේති චිත්තං විරාජේති. හිතන විදිහේ වෙනසක් වෙනවා කියලා සරලව කිව්වොත්. ඕවා ගැන හිතන විදිහ. චිත්තං කියන්නේ හිතන ආකාරය. සිතීම් ක්‍රියාවලියට අපි චිත්තං කියන්නේ චේතනාකරණය. විරාජේති වෙනස් වෙනවා. මොකද වෙනස් වෙනවා කියලා කිව්වේ? දැන් නිත්‍ය විදිහට හිතන්නේ නැහැ. මේවා නිත්‍යයි කියලා හිතන්නේ නැහැ. ආත්ම විදිහට හිතන්නේ නැහැ. විපරිණාමයේ නොවන දේ කියලා හිතන්නේ නැහැ. විපරිණාමයේ වෙන දේ හැටියටයි හිතන්නේ. ඇති වුණා වගේ මේවා නැති වෙනවා කියලා හිතනවද? හිතන්න පුළුවන්ද? නේ මේවා හේතුන්ගේ ඵල හැටියට දකින්න පුළුවන්. අන්න හිතන විදිය වෙනස් වුණා. චිත්තං විරාජේති කිව්වේ ඒකයි. ඉතින් පුකුසාතේට බුදුහාමුදුරුව කියලා දෙන්නේ ওই ටික. අපේ පෞරුෂය වෙනස් වෙනවා. පෞරුෂය ගැන හරි අවබෝධයක් ආපුවාම අපේ පෞරුෂයත් වෙනස් වෙනවා. සිතීමත් අපේ පෞරුෂයේ කොටසක් නේ. විඥාන ධාතුවට ඒකයි තියෙන්නේ. ඉතින් අපිට දැන් විඥාන ධාතුව ගැන තමයි සාකච්ඡා කරන්න වෙන්නේ මෙතෙන් සිට. ඔය ධාතු
paha pahedili kalla budrejan nase ataparang vinyanang eva avasissati parisuddham pariyodatam kiyala. Ita passe itiriva tiyenawa avasissati kiyanne itiriva tiyenawa mokadda parisuddham pariyodatam vinyanang eva. Da oya vidihata kenek nuwanin dakagatto oya dhatu paha ita passe itiriva tiyena vinyane pirisidui kiyala kiyala. Ehi itu kota winyane pirisidu welawa dhatu paha pilibanda sammappanyaya diswa mana prajñāwen dakkot winyane ne owa gana tiyena ara moda adahas avidyātmaka adahas tiyena winyane ini pirisidu wenne winyane ekay metana kiyanne deshanave tiyenne ata aparam parisuddham winyānam eva avasissati kiyala. Pirisidu vinyanema itiri wenawa oy widiyata baluwa. Iti e vinyanayen kerena de vinyana dhatuwa gana vistara karana. Tenacha vinyanena kim vijanaat. Me vinyanayen kerena karya bhare etana indala pahedili karana. Vinyanaye kumakda kerenne sukantipi vijanaati dukkantipi vijanaati adukkama sukantipi vijanaati. Vinyanayen kerenne vijanane attatama vijanane kiyala kiyanne manase kerena ekthara karya nama dharma walin ekak tamai api dannu nama dharma pahak pennano vedana sanya chetana passa manasikara kiyala mein sanya kiyana nama dharmaye tamai kramen vardane wenne vinyana dakwa e habai vardane wenna kiyana kentrat wedi eke adahasa kriyaakari avasthawata wetenawa kiyala vinyana kiyala kiyala asa kana nase diva kaya kiyala me bhautika indriya pahe paha wedila yam sattveguge ewai prasada gunayat eti unoth prasada gunaye kiyana eka manase tiyena ekak nemi prasada gunaye tiyenne e bhautika de den ehe chakku prasade kiyanne ehe peena gati sota prasade kiyanne kane ehena gati kana tibbata kane tiyenawa භෞතික වශයෙන් ඇහෙන්න අවශ්‍ය කරන දේවල් ටිකක් හරියට ගොනු වෙනවා. කම්බරේ ස්නායුව ඒවා මලයට සම්බන්ධ වීම ඔය දේවල් ටිකේ හරියට ඒ ටික වුණාම තමයි ඒකට තමයි ප්‍රසාද ගුණය කියලා කියන්නේ. ඒක සම්පූර්ණ භෞතික දෙයක්. නැවක මම උදාහරණයකින් කියන්නම් ප්‍රසාද ගුණය. දැන් අපි හිතමු වාහනයක් start වෙන්න වාහනේ ඔක්කොම අංගෝපාංග ටික තිබුණට මදි. ඒක සුපිරිම මට්ටමින් තිබුණට බෑ. ඒව හරියට නිසි තැන්වලට නිසි විදිහට ඇමිනිලා පූට් වෙලා තියෙනවා. එහෙම නැතුව මේ වාහනේ කෑලි ටික ඔක්කොම හරියට තියෙනවා කියලා ඒව හැම වාහනේ ඇතුලේ තිබ්බට ඒව නිසි විදිහට එකින් එක එකිනෙකට හරිය විදිහට අවශ්‍ය විදිහට එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා හරියට. සම්බන්ධ වෙලා තියෙනවා නම් තමයි අපි බැටරි කරන්ට් එක දුන්න ගමම යතුර දාලා කරකවල කරන්නේ අපි ඒකනේ. ගිනි කුළුඟුවක් දෙන එකනේ. නැත්නම් මෝටරේට අවශ්‍ය කරන ශක්තිය දෙන එකනේ දීලා මෝටරේ කරකවල දුන්න ගමන් ස්ටාර්ට් වෙන්න නම් අර කෑලි බෑලි ඔක්කොම ටික එකට හරියට ගොනු වෙලා තියෙනවා. ඒක භෞතික විද්‍යාත්මක සාධකයක්. ඉන්ද්‍රිය ප්‍රසාද ගුණය කියලා කියන්නේ. එතකොට ඒක අයව හරියට ගොනු වෙලා තියෙනවා. එතකොට චක්කු ප්‍රසාදය තියෙනකොට ඒ කියන්නේ ඇහැ පේන්න සුදුසු මට්ටමට ඇහි අවශ්‍ය කරන ගති ලක්ෂණ ටික සකස් වෙලා තියෙනවා නම් අතුරු දාලා කරකැවුව වගේ තමයි විඥාන ක්‍රියාකාරීත්වය. හිත අවදි වෙනවා කියන අවස්ථාව. එතකොට පේනවා. ඒකයි ස්වභාවය. ඉතින් දැන් විඥාණයට පුළුවන්කම තියෙනවා ඒ ඉන්ද්‍රියේ ප්‍රසාදයේ තියෙනවා නම් ඒ ඉන්ද්‍රිය හරහා විජානනය කරගන්න. ඒකයි විඥානේ හයට බෙදලා තියෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. නැත්නම් ඔක හයට බෙදන්න ඕනේ නැහැ. ඇයි හයට බෙදලා පෙන්නේ? ඒ ඉන්ද්‍රිය ප්‍රසාදයේ තියෙනවා නම් විඥාණය
අවදි වුණු ගමම්ම ඉතින් පුළුවන්කම තියෙන රූප බලන්න චක්කු ප්‍රසාදේ තියෙනවන රූප බලන්න පුළුවන් විජානාතීත විශේෂයෙන් දැනගන්න ඒ විදිහට ඉන්ද්‍රිය හය හරහා දැනගන්න වෙන් වෙන් කර අඳුනා ගන්න පුළුවන්කම තියෙනවා ඇස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ දාන ඊළඟට සත්‍යය මේ හයෙන් මොකද්ද කරන්නේ සුඛාන්ති පිවිජානාති දුක්ඛාන්ති පිවිජානාති අදුක්ඛම සුඛාන්ති පිවිජානාති කියලා මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ දැනගන්න දේවල් තුනට බෙදලා පුක්කුසාතිට අපිට පෙන්වලා දෙලා තියෙනවා. අන්තිමට මේ රූප බලලා, ශබ්ද අහලා, ගන්ධ රස පහස විඳලා, මනසින් කරුණ වටහාගෙන ඒවයි සැප පැත්ත දැනගන්නවා. මොකද අර සැපේට නැඹුරුතාවයක් තියෙන නිසා. ඒක දුෂ්කර පැත්ත දැනගන්න දුක්ඛාන්ති පිවිජානාති සැප දුක දෙකින් තොර බවක් දැනගන්න. අදුක්කම සකන්ති විජානා. ඒක දැනගත්තම වේදනාව ඊට අදාළ වින්දනේ ඇති වෙනවා. සුඛ වේදනියම් බික්කෝ පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා. ඒකේ යමක සුඛ පක්ෂය විශේෂයෙන් දැනගත්තම සුඛ වේදනාව ඇති වෙනවා. උප්පජ්ජති කියලා මෙතන වචනේ පාවිච්චි කරන්නේ ඒකයි. අපි මේක උදාහරණයකින් ගමුකෝ. අපි හිතමු මේ හැමෝම දැන් වාඩි වෙලා ඉන්නවා ඇතිනේ. වාඩි වෙලා ඉන්න ආසනේ අපි ආසනිය ඔය ආසනිය තෝරගත්තේ. දැන් මේ වාඩි වෙලා ඉන්න ආසනේ මමත් යම් කිසි ආසනයක ඉඳගෙන ඉන්නවා. එතකොට ඒක තෝරගත්තේ ඒකේ අර සුඛ ගතිය අපි දැනගත්තා. මේක පහසුයි. මේක මේ වාඩි වුණාම ඇඟට හොඳයි නැත්නම් මේ උඟ වෙලාවක් ඉන්න පුළුවන් මොකක් හරි විදිහට අපි ඒකේ සුඛ ගතිය විඥාන්නේ කරගත්තා ඊට පස්සේ ඒකේ වාඩි වුණාම උප්පජ්ජති සුඛ වේදනා අන්න අර සුඛ වේදනාව හට ගන්න ඒ කියන්නේ ඒකේ තියෙන අර සුඛ ගතිය පහසුව අපි විඳින්න පටන් ගන්න ඉතින් ඔබ හරි ස්වභාවික සංසිද්ධියක් නේ අනිත් පැත්තෙන් දුක්ඛ සමහර දේවල් වල දුෂ්කරතාවය අපි හඳුනගන්නේ දුක්ඛන්තිපි විජානාති දුක අවබෝධ කරගන්න අවබෝධ කරගෙන ඒක විඳින්න පටන් ඒකට නතෝ නාම ඒකට යමෝ නාම ඒක පස්ස වුණාම පස්සම් පටිච්ච උප්පජ්ජති දුක්ඛා වේදනා ඒක මනසෙන් ස්පර්ශාසයට ස්පර්ශ වුණ ගමන් මනසට ඇතුළු වුණ ගමන්ම ඒකේ තියෙන දුෂ්කර ගතිය නිසා මනස පෙලෙන්න පටන් ගන්නවා. අර ආසනයේ තියෙන පහසුව නිසා ඒක ඒ පහසු බව මනසින් අඳුනගත්තොත් ඒ පහසුව එතෙන්දලා මනසින් විඳිනවා. පස්සපච්චය වේදනා කියන්නේ ඒකයි. පස්ස කියන්නේ හැම යම් කිසි දෙයක් මනසට ඇතුළු වෙයි. මේ විදිහට. ඉතින් ඔය දෙකින් තොර අවස්ථාව අදුක්ක මසුක අදුක්ඛ අසුඛ ආ කියන්නේ නැහැ කියන අර්ථය. අදුක්ඛ කියන්නේ දුක් ස්වභාවයක් නැහැ. පෙළෙන ගතියක් නැහැ. අසුඛ කියන්නේ පිනවන ගතියකුත් නැහැ. පහසුවකුත් නැහැ, අපහසුවකුත් නැහැ. නැද මධ්‍යස්ථ මට්ටමේ තියෙන දෙයක්. ඉතින් ඒක විඳිනකොට ඒකත් පස්සම් පටිච්ච පජ්ජති. මේ අදුක්ඛම සුඛා වේදනා පච්චති අදුක්කම සුඛා වේදන. ඉතින් ওই විදිහට. ඉතින් ඒ වගේ මේවයි පෙන්නනෝ සිහිනුවණින් අපි ඕක වින්දොත් වේදනාව වින්දොත් ඒ වේදනාවට අදාළ වේදනාව සමුදය වෙන ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් දකින්න පුළුවන්. සෝ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. ආ එහෙම වෙන්නේ අර සිහිනුවණින් ඕක වින්දොත් අපි විඳින යම් කිසි සැපයක් හෝ දුකක් නැත්නම් මධ්‍යස්ත වින්දනය වේදියමානෝ විඳින ගමන් සිහිනුවණ පැවැත්වුවොත් අපිට පුළුවන්කම ලැබෙනවා ඒකට අවදි වෙන්න වේදියාමීති පජානාති ඔව් මම දැන් මේ යම් කිසි පහසුවක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා.
එහෙමත් නැත්නම් විශේෂ පහසුවක් අපහසුතාවයකින් තොරව මම මේ මොහොතේ පවතිනවා කියලා ඒක දැනගන්න ඕනේ. ඒක පජානාති. ඒකම තස්සේව සුඛ වේදනියස්ස හෝ දුක්ඛ වේදනියස්ස හෝ අදුක්ඛම සුඛ වේදනියස්ස පස්සස නිරෝධා යන් තජ්ජං වේදේතං පස්සම් පටිච්චුප්පන්නා වේදනා නිරුජ්ජති සා උපසම්මතීති පජානාති. ඒක එතකොටම අර සිහිනුවන ඉපැද්දුවොත් තේරෙනවා අපිට ස්පර්ශය නිසා වින්දනේන බවත් ස්පර්ශ නිරෝධයෙන් වින්දනේ නිමා වෙන බවත්. ඒ කියන්නේ යමක් පස්ස කියන්නේ හිතට ඇතුල් වුණා. හිත වදිනවා කියලා අපි කියන්නේ. විඥාණය විසින් තමයි මේක කරන්නේ. තින්නම් සංගතියෙන් පස්ස වෙන. හිත වැදුනෙන් පස්සේ ඉතින් ඒක විඳිනවා. ඒ ඉතින්දිම අපි තේරුම් ගන්න මේ හිත වදින නිසායි විඳින්නේ. පස්සපච්චය වේදනා. හිත වදින නිසා විඳිනවා. පස්ස පච්චය වේදනා. හිත වදීමට පස්ස කියන්නේ පච්චය කියන්නේ නිසා වේදනා විඳිනවා. ඉතින් යමක් හිතට ඇතුල් නොවුනොත් ඒක විඳින්නේ නැහෙනි. විඳින්නේ නැහැ. පස්ස වුණ දේ විතරයි විඳින්නේ. ඕක අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන එකත් ඒක දැන ගන්න පුළුවන්. අන්න අර එතකොට දකින්නේ මොකද්ද මේ වෙලාවේ? සමුදයයි වයයි දෙක දකින්න. හට ගැනීමයි නිමා වීමයි. පස්ස සමුදය වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. නේ? ඉතින් පස්සෙත් මේ වේදනාවේ සුඛ දුක්ඛ දුක්ඛම සුගතියක් තියෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් අපි වේදනාවේ හට ගැනීමයි වේදනාවේ නිරෝධයයි දෙක හරි අපූර්වවට අපිට දකින්න පුළුවන්. කොයි වෙලාවේද? විඳින ගමන්, විඳින ගමන් විඳින දෙයට අවදි වෙන්න. සතිමත් වෙන්න. එතකොට ඕක දකින්න පුළුවන්. වින්දනේ ඇති වෙනවත් දකින්න පුළුවන්. නිරුජ්ජති සා වූප සම්මතීති පජානාති. ඒක සංසිඳී යන ආකාරයක් දකින්න පුළුවන්. කොයි විදිහේද? බුදුරජාණන් වහන්සේ ඔකට උපමාවක් කියන සේයතා විභික්ඛු දින්නම් කට්ටාන සංඝට්ටා සමෝධානා උස්මා ජායති තේජෝ අබිනිබ්බත්තති තේසං ඒව දින්නානම් කට්ටාන නානා භාවා විකේපා යතජ්ජා උස්මා සානිරුජ්ජති සාවෝප සම්මති. ඒ උපමාව අපි මෙහෙම ලී කෑලි දෙකක් තදින් ඇතුළු කට්ට කියන්නේ ලී කෑලි වලට. ලී කෑලි දෙකක් අපි තදින් එකට ඇතිල්ලුවොත් උස්මාජායත එතන රස්නයක් ඇති වෙනවා. තේජෝදාය සමහර වෙලාවට අමුතු බලයක් ඇති වෙනවා. අර එකට අතුල්ලපු සමහර තැන් වල අර මැග්නටික් ගතියක් කියන්නේ. අත් දෙක උනත් අපි සමහරට එකට අතුල්ලපුවම චූටි කඩදාසි කැල්ලක් ඇලිලා එනවා. තේජෝ කියන්නේ යම් යම් ශක්තිය ඇති වෙන. සමහර වෙලාවට උෂ්ණය ඇති වෙන, සමහර වෙලාවට ශක්තිය නැති වෙන. එකට අතුල්ලපුවා. අබිනිබ්බත්තති කියලා කියන්නේ හට ගන්නවා කියන එක. ඊට පස්සේ එහෙම එකට අතුල්ලන්නේ නැතුව තේසං ඒව දින්නම් කට්ටාන නානා භාව වික්කේපා. මේ දෙක දෙපැත්තට කරලා පැත්තකින් තියලා තිබ්බොත් තජ්ජා උස්මා සානිරුජ්ජති. ඒ එතනින් හටගත්තේ ශක්තිය තේජෝ ධාතුව නිරුජ්ජති නිමා වෙනවා. සා වූප සම්මති ඒක සංසිඳේ. ඕක උපමාවක් ඔය කිව්වේ. උපමාව කියලා ආපහු අර වේදනාව ගැන එහෙමම කියනවා. ඒ උපමාවෙන් තවත් අර වේදනාව පැහැදිලි කරන එකයි කරන්නේ. ඒව මේව කෝ බික්කු සුඛ වේදනියම් පස්සම් පටිච්ච උප්පජ්ජ සුඛ වේදනා සෝ සුඛං වේදනම් වේදීමාන සුඛං වේදනම් වේදියාමිති පජානාති. අර සුඛ වේදනාව ඇති වෙන ආකාරයත් ඒක දැකලා ඒක අවබෝධ කරගන්නවා විඳින ගමන. ඊළඟට තස්සේව සුඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යන් තජ්ජං වේදේතං සුඛ වේදනිය පස්සම් පටිච්ච උප්පන්න සුඛ වේදනා සා නිරුජ්ජති සා උපසම්මතීති පජානාති. සීනෝනින් එනකොට අපිට පේනවා අර අතුල්ලපු ලීක ඇලි දෙක පැත්තකට කරපුවාම එතන තිබිච්ච රස්නයයි ශක්තියයි අවසන් වුණා කියන්නේ. එතන සමුදයයි නිරෝධයයි දෙක හරියට දකින්න පුළුවන්. එතන පටිච්ච සමුප්පන්න භාවයක් තියෙනවා. නිසා වෙන දේ. අතුල්ලන නිසා එකට මේක වෙනවා. අතුල්ලන්නේ නැත්නම් ඒක නැහැ. පස්සපච්චා වේදනා, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ඔකෝ කියන්නේ උසහ කරන්නේ. මේ
ලීය තුලණේක උපමාවට කිව්වට ලීය තුලණේකක් ගැන නෙමෙයි බුදුහාමුදුරු මෙතන අපිට කියන්නේ වේදනාව ගැන. මොකද අපේ ජීවිතයේ බොහොම ප්‍රබල දෙයක් වේදනාව කියලා. විඳින්න අපි හරි කැමති. කවුද අකමැති? අකමැති කිව්වොත් ඒක බොරු. විඳින්න කැමති. විඳින්න කැමති දේවල්ිනුත් ඇහුවොත් අර තුنين මොනවාද වැඩිින් විඳින්න කැමති? සුඛ වේදනාද, දුක්ඛ වේදනාද, අදුක්ඛමසුඛ වේදනාද කියලා. කෙලින්ම අත උස්සන්නේ සුඛ වේදනාවයි. බොරු නෙවෙයිනි. ඇත්ත. ඉතින් අපි අදුක්ඛමසුඛ දුක්ඛ වේදනා ගැන අපි ඇහුවොත් අකමැත්ත. බොරු නෙවෙයිනි. අකමැති බවත් ඇත්ත. අදුක්ඛමසුඛ වේදනා ගැන ඇහුවොත් ඒක ගැන ඉච්චර අදහසක් නැහැ. ඒක ඉතින් ඉච්චර වැඩක් නැහැ නේ කියලා කියනවා. ඔහොමයි වේදනා ගැන සාමාන්‍ය ප්‍රතිචාරය. ඉතින් ඔය වේදනා තුන විසින් අනුසය කරනවා ක්ලේශ ධර්ම තුන. සුඛාය පන විසාක වේදනාය රාගානුසයෝ. දුක්ඛාය පන වේදනාය පටිඝානුසයෝ. අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ. ධම්මදින තේරින්වාන්සේ ඕක පැහැදිලි කරනවානේ. බුදුහාමුදුරුත් සාදු කියලා පිළිගන්නේ දේශනා චූල වේදල්ල. ඔය වේදනා ගැන උගන්වන්නේ බුදුදහමේ වින්දනය කර 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 කාමයේ පැත්තට යන්න නෙමෙයි. දැන් ලෝකෙත් මිනිස්සු වින්දනයන් ගැන උගන්වනවනේ මේ සාහිත්‍යයෙන්, මේ කලාවෙන්, මේ ආහාර වැඩපිළිවෙළ වලින්, මේ විලාසිතා වලින්, මේ ඇඳුම් පැළඳුම් වලින්, යාන වාහන වලින්, ගෙවල් දොරවල් වලට අලුත් මොඩල් ගෙනල්ලා, අලුත් ෆැෂන් ගෙනල්ලා, අලුත් ඕවා ගෙනල්ලා ගෙනල්ලා උගන්වන්නේ මොනවද? වින්දනයන් ගැන උගන්වන්නේ. වින්දනයන් ගැන උගන්වන්නේ. ඒවා එහෙම ඒ විදිහටම යන්න යන්න කොයි පැත්තටද යන්නේ? කාමයේ පැත්තට. කාමයට බර වෙන. වෙහෙස වැඩි වෙන. මුලාවටපත් වෙන. ගහමරා ගැනීම, දේශ ඉරිසියා කිරීම වැඩි වෙන. ඇයි? අනිත් එක්කෙනාගේ කාමයේ දැක්කම, විඳිනව දැක්කම එහෙම වෙනවා. ඉතින් ඒ එහෙම එකක් ලෝකේ තියෙනවා. කාමයට බර කිරීම, වින්දනයට බර කිරීමක් තියෙනවා. වින්දන ඉලක්ක කරලා තමයි උගත් දේවල් නිර්මාණය කරන්නේ. වින්දනය කරන විඳින්. විශේෂයෙන් ඔය අපි දියුණුවයි කියලා කියන බටහිර පන්නේ රටවල් වල ඉන්න ඇත්තෝ දන්නෝ. ඔවා නිර්මාණය කරලා තියෙන්නේ මොනව ඉලක්ක කරලාද කියලා. ඒවට හරියට සංකල්පත් ගොඩනගලා තියෙනවා. මේවා තමයි දියුණුව කියන්නේ, මේවා තමයි පහසුකම් කියන්නේ කියලා නිර්මාණය කරලා වින්දනේ ඉලක්ක කරලා එක්තරා නාස්ලනුවක් අපිට දාලා තියෙනවා. අපි එහෙම කිව්වම සමහර ඇත්තෝ මේක ගැන ඇත්තට මම නරක වචනයක් පාවිච්චි කරා කියලා හිතන්න එපා. අන්ධකරණයක්, ඇන්දීමක්. අන්ධකරණයට තමයි අපි සිංහලෙන් අන්දනවා කියලා කියන්නේ. ඇඳුම් අන්දනවා එහෙම නෙමෙයි. අන්ධකරණය කිරීමට තමයි, මෝහ කිරීමට, මුලා කිරීමට තමයි අපි සුද්ධ සිංහලෙන් අන්දනවා කියලා කියන්නේ. ඉතින් හොඳට අන්දලා තියෙන්නේ මොකක් ගැන? මොකක් ඉලක්ක කරලාද? වේදනාව වින්දනය ඉලක්ක කරලා අන්දලා තියෙන්නේ. අන්දන්න පුළුවන්. ඉතින් මේ පැත්තට ගියොත් මොකද වෙන්නේ? මේක මම විස්තර කරන්න අවශ්‍ය කරන්නේ. අපි හැමෝටම මේ අත්දැකීම තියෙනවා. කෙලෙස් දුක්. බුදුරජාණන් වහන්සේ වේදනාව ගැන උගන්වන්නේ ඇයි? කාට හරි කියන්න පුළුවන් වින්දනය ගැන බුදුහාමුදුරුත් කියලා තියෙනවා. පටන් ගන්නෙ සුඛා වේදනාවලින්නේ. සැප වින්දනය ගැන කියලානේ පටන් ගන්නෙ. ඔව්. අපි පිළිගන්න බුදුරජාණන් වහන්සේ වින්දනය ගැන කතා කරනවා. දැන් මෙතන පුක්කුසාති එක්ක බොහොම ගැඹුරට කතා කරනවා. හැබැයි කතා කරන්නේ වින්දනයේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා. වින්දනයේ ඇත්ත తත්වයේ කුමක්ද කියලා වටහා ගැනීම සඳහා. ඒකයි හැම දේශනාවකදීම තං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා කියන්නේ. යථා ස්වභාවය තේරුම් ගන්නයි. එහෙම නැත්නම් වින්දනයේට පොළඹවන්න, වින්දනයේ වැඩි කරන්න, වින්දනයේට අන්ධ කරන්න, අන්ධන්න කරන ක්‍රියාකාරකමක් නෙවෙයි. ආර්යයන් වහන්සේලා වින්දනය ගැන උගන්වන්නේ ඒ සඳහා. ඉතින් අපි විඳින ගමන් මේක දිහා හරියට ආර්ය ඇසින් ප්‍රඥා ඇසින් දකින්න අපි පුරුදු වෙනවා. 아무ත දෙයක් නෙමෙයි. දැන් වර්තමානයේ තමන් විඳින දෙයමයි.
ආයක වෙනස් කරන්න යන්න එපා. අර තමයි තම තමන් විඳින දේවල් තියෙනවනේ. ඇහිම් බලලා විඳින දේ, කනින් අහලා විඳින දේ, නාසයෙන්, දිවෙන්, කයින්, ගන්ධ සුවඳ වශයෙන්, රස වශයෙන්, පහස වශයෙන් විඳින දේ. අන්න ඒක තමයි අපේ කමටහන වෙන්නේ. වර්තමානයේ තමන් විඳින දේ, තමන් ජීවිතේ විඳින දේවල් ටිකක් එකතු කරගෙන තියෙනවා. අපි හැමෝම. ඒක තමයි කමටහන. ඒක දිහා තමයි මේ ප්‍රඥාවසින් බලන්නේ. අර නිකන් අර අපිව අන්දන්නේ නැය, අන්ධ කරන්නේ නැය අපිට දෙන ඇහින් නෙමෙයි. අපි මේක බුදුහාමුදුරන්ගේ ඇහින් බලන්න පුරුදු වෙන. විඳින ගමන. ඕන සැප සම්පතක් විඳින්න. ඒක බාධාවක් නැහැ. බුදුදහම. සැප විඳින්න එපා කියලා නැහෙනි. විඳින දුක්කයක් විඳින්න වෙලා තියෙනවා නම් ඒක විඳින්න. ඉතින් මොනවා කරන්නද? මේක තව ටිකක් පස්සට මේ වේදනාව ගැන විස්තර කරනවා. මේ විඳින ගමන් අපි සතිමත් වෙනවා. ඔය අපි කතා කළ සතිපට්ඨානයේදී වේදනානුපස්සනාවක් උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ ඒ සඳහා. තවත් අපි සූත්‍රයත් එක්ක ඩිංගක් ඉදිරියට යමු. දැන් ඔය විදිහට ඔය වේදනා තුන සමුදය වෙන හැටි, නිරෝධ වෙන හැටි දැක්කම මොකද වෙන්නේ? අතාපරං උපේක්ඛායේව අවසිස්සති පරිසුද්ධා පරියෝදාතා මොදුච කම්මඤ්ඤා ච පබස්සරාජ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔය විදිහට දැක්කම සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛා වේදනා තුන පිරිසිඳ දැක්කම තුනම ගැන ඇති වෙන තත්ත්වයක් තමයි උපේක්ෂාව කියලා කියන්නේ. තුනම ගැන හිතේ යම් උපේක්ෂාවක් ඇති වෙනවා. මේ සැප වේදනාව කියන්නේ මෙහෙම එකක්. අනිත්‍ය දෙයක්, අනාත්ම දෙයක්, විපරිණාමයට පත් වෙන දෙයක්, ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක්, හේතුඵල ධර්මතාවයක් කියලා සැප වේදනාව ගැන උපේක්ෂාවක් ඇති වෙනවා. උපේක්ෂාවෙන් සැප විඳින්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට දුකක් විඳිනවා කියලා අපි හිතමු යම් මොහොතක. ගැහැටක් විඳිනවා කියලා හිතමු කයින් මානසික. ඉතින් එතෙන්දිත් අපිට පුළුවන්කම ඇති වෙනවා උපේක්ෂාවට. ඔය දෙකෙන් තොර මධ්‍යස්ථ වින්දනයක් විඳින වෙලාවක වෙනත් අපි අවදි වුණොත්, අවදි වෙනවා කියන එක මම කියන්නේ සතිමත් වෙනවා කියන එක මේ කියන්නේ. අවදි වෙනවා කියන්නේ ඉඳාගෙන ඉඳලා හැරෙනවා නෙවෙයි. අවදි වුණොත්, සතිමත් වුණොත් ඒකේ යථා ස්වභාවය තේරුම් ගත්තොත් උපේක්ෂාව තමයි හිතේ ඇති. මොකද උපේක්ෂාවේ ස්වභාවය? ප්‍රඥාවෙන් තේරුම් අරන් මැදහත් සිත. දැන් සුඛ වේදනාවේ උපේක්ෂාව කියන්නේ මොකද්ද? ඒකේ තියෙන සුඛ ගතිය විඳිනවා, පිළිගන්නවා. හැබැයි අනිත්‍යයි කියලායි පිළිගන්නේ. අනාත්මයි කියලා පිළිගන්නේ. සමුදය වය විදිහට සුඛ ගතිය එක්ක පොරබදන්නේ. ඉතින් මේක අනිත්‍යයි කියලා දන්නේ කෙනා ඉතින් පොරබදන්න දෙයක් නැහැ. ඒ තමම ඒසෝමස් මේසෝ මේ අත්තා කියන තැනට යන්න ඕනේ. මේ සැප විඳිල්ල ඒකෙන් මාව නියෝජනය වෙන්නේ නැහැ. සැප විඳිල්ල මගේ කරගන්න බෑ. සැප විඳිල්ල මට ඕන හැටියට පවත්ව ගන්න බෑ. හේතුඵල ධර්මානුකූලව මේ වෙලාවේ සැපක් විඳිනවා වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. ඒක අපි හේතුඵල ධර්මතාවයට දීලා නිකන් ඉඳින්නේ. හේතුඵල ධර්මතාවය විසින් මතු කරලා තියෙන සැපය ඒක මම කියන්නේ මොකටද? මගේ කියන්නේ මොකටද? මට ඕන හැටියට පවත්වන්න දැඟලුවොත් එතකොට අපි මෝඩයි. ඒක එහෙම නෑ. දැන් අපි හේතුඵල ධර්මතාවය විසින් මතු කර සැපය තුල සිහිනුවනින් ඉන්නවා, විඳිනවා. හේතුඵල ධර්මතාව විසින් මේක ගෙවා දමනවා. එතකොට ඒක විඳින වෙලාවේ උද්දාම වෙන්නේ නැහැ. ගෙවි යන වෙලාවේ දුක් වෙන්නේ, පසුත වෙන්නේ නැහැ. උපේක්ඛා. අන්න සැප වේදනා උපේක්ෂාව වහම. දුක් වේදනා උපේක්ෂා. ඉතින් දුෂ්කරතා මතු වෙනවනේ. කවුද මතු කරන්නේ? හේතුඵල දහම. හිත අදාළ හේතු ඇති කල්ලි ඉමස්මින් සති දං හෝති. හේතු ඇති කල්ලි ඵලය ඇත කියන එකනේ. ඉමස්මින් සති දං හෝති කියන්නේ කෙනෙක් හේතුඵල ධර්මතාවය. ඉතින් දුක් වේදනාවක් විඳිනවා. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. හේතුඵල ධර්මානුකූලව යම් මම කායික හෝ මානසික දුෂ්කරතාවයක් විඳිනවා කියන එක හේතුඵල ධර්මානුකූල ප්‍රඥාවෙන් දැනගන්න. ප්‍රඥාවෙන් දැනගන්න. ඉතින් ඒ ගැනත් පටිඝානුසේ වෙන්නේ නැතුව, ද්වේෂ හදාගන්න නැතුව, තරහ ඇති කරගන්න නැතුව ඒක න උපේක්ෂා වෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. අපිත් එක්ක එකට ජීවත් වෙන අයගේ කල් ක්‍රියාව, ක්‍රියාකාරකම් ඒගොල්ලන්ගේ වැඩ කලාව නිසා අපි යම් යම් දුෂ්කරතාවලට පත් වෙනවා නේද?
පත් වෙනවා. ඇයි නැත්තේ? අනේ මේ මාත් එක්ක ඉන්නේ කෙනා නම් හරිම හොඳයි. හරි ෂෝක් කියලා නිකන් බොරුවට අපි ලෝකෙට කිව්වට එහෙම නෑ. අනිත් මනුස්සයාගේ ක්‍රියාකාරකම් නිසා අපි යම් යම් අපහසුතාවයන්ට පත් වෙනවා. අපි යම් යම් දුෂ්කරතා විඳින මොකද නැත්තේ? ඒ වෙලේ අවදි වෙන්න ඕන. මොකද අවදි වෙනවා කියේ? සතිමත් වෙන්න. ඉතින් ඒක හේතුඵල ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ මනුස්සයා ළඟට මම ආවා. එහෙම නැත්නම් මම මේ මනුස්සයාව එක්කන් ආවා. මගේ ජීවිතයට කිට්ටු කරගත්තා. ඉතින් මම මෙයා ළඟට ආව නිසා හෝ මෙයා මා ළඟට මං ගෙන්න ගත්ත නිසා හෝ ඉතින් මෙයාගේ ජීවිතයේ කල් ක්‍රියාව, ක්‍රියාකාරකම්, සිතුම් පැතුම්, වැඩ කලාව ඉතින් මගේ ජීවිතයට බලපානවා. ඉතින් ඒකනේ ඉමස්මින් සතිය දං හෝති කියන්නේ. ඉතින් ඕක ප්‍රඥාවෙන් තේරුම් ගන්න එපා. තේරුම් ගත්තම අපිට තේරෙනවා ඉතින් මේ හේතුව නිසා මේ ඵලය. මෙයත් එකමං ජීවත් වෙන. මෙයාම ස්වාමි පුරුෂය හැටියට, භාර්යාව හැටියට, දරුවෝ හැටියට, දරුමල්ලෝ හැටියට. තවත් ඉතින් දරුමල්ලන්ටත් තවත් කට්ටිය එක්කන් එනවා. අපිනේ අපේ දුවට තව පුතෙක් ඕන කියලා, අපේ පුතාට තව දුවක් ඕන කියලා තවත් එක්කන් එනවා. ඉතින් ඒගොල්ලන්ගේ කල් ක්‍රියාව සමහරට අපේ කල් ක්‍රියාවට ගැළපෙන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? දුෂ්කරතාවක් ඉන්නේ. ඉතින් ඒකේ හේතුඵල ධර්මානුකූලව තේරුම් ගත්තනම් ප්‍රශ්නයක් නැහැ. උපේක්ඛා අන්න දුක්ඛ වේදනා පිළිබඳ උපේක්ඛා කියලා කියන්නේ ඒකයි. ප්‍රඥාවෙන් තේරුම් අරන් මැදහත් වෙන්න පුළුවන්, මැදිස්ත වෙන්න පුළුවන්. ඕකට නිකන් තරහ වෛර ගෝදමනාප ඇති කරගන්න රණ්ඩු කරන්න අරගල කරන්න දෙයක් නැහැ. තේරෙනවා? හිමස්මින් සති දං හෝති කියන්නේ පටිසම්පාද ධර්මතාවයේ තියෙන ඕවා තේරුම් ගන්න. සැපය තේරුම් ගන්න, දුක තේරුම් ගන්න, අදුක්කම සුඛය තේරුම් ගන්න. ඒකයි තියෙන්නේ. ඉතින් අර වගේ සුඛ වේදනීය, දුක්ඛ වේදනීය තත්ත්වයන් නැති අවස්ථාවල තියෙන අදුක්කම සුඛ වේදනීය තත්ත්වය. ඒ තත්ත්වය තුලත් අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන්. අන්න අතාපරං උපේක්ඛායේ අවසිස්සති පරිසුද්ධා පරියෝදාතා මුදුච කම්මංචා පබස්සරාච කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන විදිය බලන්න. හරිම ප්‍රබාස්වර, හරිම කර්මන්නේ, හරිම මෘදු, හරි පිරිසිදු උපේක්ෂාවම ඉතිරි වෙන. ඒ අර වේදනා තුන පිරිසිඳ දැකගත්තා. පිරිසිඳ දැනගත්තා. ඇයි? වේදනා තුන නැතුව නෙමෙයි. වේදනා තුන තියෙන. හැබැයි වේදනා තුනට අදාළ අනුසය ධර්ම නැහැ මෙතන. මොනවාද අනුසය ධර්ම තුන? සුඛ වේදනාවට අදාළ අනුසය ධර්මයි. රාගානුසය. ඒක තියෙනකොට උපේක්ෂාව නැහැ. සංහිඳියාවක්, සංසුම්බවක් නැහැ. දුක් වේදනාවට අදාළ අනුසය ධර්මයි. පටිඝානුසය. යන්තම් හරි තරහමනාපේ තියෙනකොට උපේක්ෂාවක් නැහැ. ඔය මේ කියන පරිසුද්ධ පරියෝදාත මුදු කම්මඤ්ඤ පබස්සර උපේක්ෂාව එතන නැහැ. අදුක්කම සුඛ වේදනාවේ අනුසය ධර්මයි. අවිද්‍යානුසය. එහෙම නැහැ. මේක තියෙනකොට උපේක්ෂාව නෙමෙයි තියෙන්නේ, අවිද්‍යාව තියෙන්නේ. ඒක නිසා මෙතෙන්දී වේදනා තුන පිරිසිඳ දැක්කොත් උපේක්ඛායේව අවසිස්සති. එතකොට හිතේ ඉතිරි වෙන්නේ උපේක්ෂාව. ඉතින් ඒ උපේක්ෂාවෙන් ඉස්සරහට යන ආකාරය බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා පැහැදිලි කරනවා. අපිට පුළුවන් ඒ අර වේදනාවෙන් අපි එක්තරා ප්‍රමාණයක වේදනාවක් තිබ්බට ඒකෙන් මිදිලා, එහෙම නැත්නම් ඒ මිදිලා කියන එකෙන් අදහස් කරන්නේ වේදනාව නැතුව නෙමෙයි, වේදනාවට අදාළ අනුසය ධර්ම වලින් මිදිලා තියෙන. දැන් කෙලෙස් නැහැ. වේදනාව තිබ්බට කෙලෙස් නැහැ. සැප තියෙනවා, සැප විඳිනවා. රාග අනුසය නැහැ. දුකත් ඉතින් එනවා. ඉතින් ජරාව, ව්‍යාධිය විසින්, අප්පිය සම්පයෝගයේ විසින්, පිය විප්පයෝගයේ විසින්, ඉච්ඡාලාභයේ විසින්, දුක කියන එක ටික ටික ගෙනලා දෙනවනේ. එපයි කිව්වට නේ. ඉතින් ඒකත් ඉතින් විඳිනවා. මොනවා කරන්නද ඉතින්? මොකද ජරාව කියන එක මග හරින්න පුළුවන් එකක්. මේ දිරාපත් වෙනවා කියන්නේ, වයසට යනවා කියන්නේ, ලෙඩ වෙනවා කියන එක ඉතින් මග හරින්න පුළුවන් එකක්. අප්පිය සම්පයෝග, අප්‍රසන්න අකමැති තත්වයන් සමග, අප්‍රසන්න අකමැති දේවල්, පුද්ගලියෝ, ස්ථාන, වැඩ, ද්‍රව්‍ය, භාණ්ඩ, වස්තු එක්ක ජීවත් වෙන්න, කාලගුණ, දේශගුණ එක්ක ජීවත් වෙන්න සිද්ධ වීම.
මොනව කරන්නද ඉතින් හේතුඵල ධර්මානුකූලන ඉතින් ඕක තමයි අපි සම්පයෝගිකේ එතකොටත් යම් දුෂ්කරතාවයක් ඇති වෙන දුක්ඛ පිය විපයෝග අපි මේ ක්‍රෑෂ් කරගෙන තුරගෙන තන වඩාගෙන තිබුණා අපි කැමති දේවල් කැමති අය කැමති පුද්ගලු කැමති තැන් කැමති කාලුණ දේශුණ තත්ත්වයන් කැමති වැඩ කැමති නිලතල තනතුරු දාන්න මාන ඕවනේ පිය කිය විපයෝග වෙන්නේ නැද්ද ඒවයි අයින් වෙන්න ඉවත් වෙන්න බැහැර වෙන්න වෙන්නේ නැද්ද වෙනවා ඉතින් දුෂ්කරයිනේ දුෂ්කරයි අපි සමහර වෙලාවට රස්සාවක් තෝරගන්නවා අපි කැමැතිමක තෝරගන්නවා පිය සම්පයෝගය එතකොට ඉතින් ආයතන ප්‍රධානී අයගෙන් මාරු කරනවා අපි වෙන තැනකට මේ තනතුරේ මේකට දානවා අපේ අවශ්‍යතාවය සලකලා ඒතර මොකද වෙන්නේ පිය විප්පයෝගය එහෙම නැත්නම් අපි කැමැති රස්සාව කර කර ඉන්න අතර පෙන්ෂන් යන්නේ දැන් මොකද වෙන්නේ ඒක තමයි පිය විප්පයෝගය ඉතින් ඕවෙන් දුෂ්කරතා ඉන්නේ නැද්ද නෑ කිව්ව බොරු එනවා ඔයයට එක තැනක බුදුහාමුදුරුව ගන්නනෝ මේ පොකුසාතිට සත්‍ය මනුරක්කේ කියත බොරු කියන්න බොරු දෙන්න එපා මේ තියෙන දේවල් ධර්මතායක වැඩ කරද්දී හරියට අපි මේ ධර්ම මාර්ගයේදී බොරු කියන්න බොරු දෙලා තියෙන දුක තියෙද්දි නැහැ කිය සැප තියෙද්දි නැහැ කිය අනේ නැහැ එහෙම එකක් නැහැ කිය නැහැ තියෙන දුෂ්කරතා එනවා දුෂ්කරතා එනවා බුදුහාමුදුරේ ඒකයි දුක් මේ මේ වේදනා තුනක් උගන්වන්නේ සුඛා වේදනා දුක්ඛා වේදනා දුක්ඛම සුඛා වේදනා ඉතින් ඒවා අපි සිහිනුවන උපද්දගෙන අර අනුසේ ධර්ම තුන ඇති කරගන්න ඇතුලේ එතකොට හිතේ තියෙන අර ප්‍රභාස්වර කම්මඤ්ඤ මුදු පරියෝදාත පරිසුද්ධ උපේක්ඛා ඒව උපේක්ෂාව ඉදිරි වෙන ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පැහැදිලි කරනවා මකද්ද උපමාව සියිතාව බික්කු දක්කෝ සුවන්නකාරෝවා සුවන්නකාරන්තේ වාසීවා උක්කම් බන්දේයි මේ රත්තරන් නිස්සාරණය කරන අය තියෙන රත්තරන් කියන ලෝහය තියෙන්නේ පොළොවේ පස්සේ එක කලවම් වෙලා නේ තියෙන්නේ ආකරවල තියෙන කොට ඉතින් ඕක නිස්සාරණය කරගන්න ඕක වෙන් කරලා ගන්න කට්ටියටයි මේ සුවන්නකාර කියලා කියන්නේ ඒක හරි අමාරු වැඩක් ඒකේ තියෙන අර පස් ගල් අරෝ මේ වයින් කරලා රත්තරන් ටික විතර වෙන් කරලා ගන්න එක ටිකක් දුෂ්කර වැඩක්. ඉතින් ඒක සාමාන්‍ය මිනිස්සු කරේ මේ උඳුනකින් ඒක. කෝව කියලා අපි සිංහල භාෂාවෙන් කියන්නේ ඒකට කෝව කියලා. උක්කම් බන්දිය කියන්නේ කෝවක් හදලා ඒ කෝවේ මුඛ හරි ගාන්ට හරි ගස්සලා. උක්කා මුඛං ආලිම්පෙය කියලා කියන්නේ කෝවේ කට හරි ගාන්ට තියා ගන්න ඕන. මේ වැඩේ කරන්න පුළුවන් විදිහට. ඊට පස්සේ අර පස් සහිත රත්තරන් අරකට දාලා ඉන්දර පත්තු කරනවා වතුර එහිනවා ওই විදිහට කර 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 මොකද කරන්නේ අර රත්තරන් ටික වින් කරලා ගන්න පස් ගල් බොරළු ඔක්කොම පැත්තකට ගන්න ඉතින් එතකොට මොකද වෙන්නේ තං හෝති ජාත රූපං සුදන්තං නිද්දන්තං නීහටං නින්නීහත කසාවං මුදුච කම්මංච පබස්සරංච යස්ස යස්සා යස්සාච පිලන්දන විකතියා ආකංකති ආදිවසි අර මුලින් තිබුණු අර පස්සෙක මිශ්‍ර වෙලා තිබුණු රත්‍රන් පිරිසිදු වෙලා බොහොම ප්‍රසන්න රත්‍රන් ටිකක් රන්කරුවට ලැබෙන දැන් නම් මේක ඕන වැඩකට යොදන්න සුදුසු පිලන්දන විකතිය ආකංකති ඔය යම් යම් පලඳනාවන් සකස් කරන්න සුදුසුය පස්සේ එක තියෙද්දි ඒක කරන්න බෑ හැබැයි අමාරුවෙන් අර ටික වෙන් කරලා ගත්තම රත්‍රන් ටික දැන් ඕනනම් මුදු හදන්න මාල හදන්න කරාබු හදන්න බේස්ලට් හදන්න ඕන එකක් කරන්න දැන් ගැලපෙන යදි කුණ්ඩලය යදි ගීවේ ගීවේය කාය යදි සුවන්න මාලාය ආදිවාසීන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඕන හිඳට. ඉදින් මාලයකට නම් මුද්දකට නම් ඕ කරාබෝකට නම් ඕනම හිඳට. තංචස්ස අත්තං අනුභෝති. ඕන හිඳට ගැලපෙනවා. ඔය උපමාවක් කිව්වේ කියලා කියනවා ආපහු අර කාරණා ඒව මේව කෝ බික්කෝ අතාපරං උපෙක්ඛායේ අවසිස්සති පරිසුද්ධා පරියෝදාතා මුදුච කම්මං චාච පබස්සරත්. අර වේදනා තුන පිරිසිඳ දැනගත්තොත්
හිත උපේක්ෂාවට වැටෙනවා. දැන් අර වේදනාව විසින් අපිරිසිදු කරලා නැහැ. අපිරිසිදුතාව තුන තමයි මම අර කිව්වේ අනුසය ධර්ම තුන. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය ඇති කරන්නේ මේ වේදනා තුන විසින්. සිහිනුවණින් විදින කෙනා තුල ඒක ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට ප්‍රභාස්වරය. දැන් මේ ප්‍රභාස්වර පිරිසිදු උපේක්ෂා සහගත සිත දැන් අපිට යොදන්න පුළුවන්කම තියෙනවා මේ කුසල් වැඩිීමේ පැත්තට. ඉතින් ඒ පැත්තට යොදද්දි පුක්කුසාතිර බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පොඩි ඉඟියක් දෙනවා. සමහරු ඔය සමත පැත්තට යොදන්න ඉඩ තියෙනවා. එහෙම හිතෙනවා. ඉමංච අහං උපෙක්ඛං ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං ආකාසානං චායතනං උපසංහරෙය්‍යං තදනු ධම්මංච චිත්තං භාවෙය්‍යං. ඔය ආකාසානං චායතන, විඤ්ඤාණං චායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියලා කියන්නේ ශ්‍රමණ සම්ප්‍රදායේ ශ්‍රමණවරු දියුණු කරගත්ත සමත ක්‍රම. සමත ක්‍රම ඔය ක්ලේශ ධර්ම යටපත් කරලා තියාගන්න තියෙන ක්‍රමය. ඉතින් පොකුසාතිට බුදුරජාණන් වහන්සේ කියනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය සමත පැත්තට ගිහිල්ලා එහෙම ඉන්න. එහෙම කෙනෙක් එහෙම යොදන්නත් පුළුවන් මේ සිතේ පැත්තට. දැන් උපේක්ෂාවටපත් වෙච්ච හිත අර කාමයට බර වෙච්ච, අකුසලයට බර වෙච්ච හිත වගේ නෙමෙයි. බොහොම කර්මන්නේ මෘදුයි, පිරිසිදුයි. ඒක නිසා ඒ වගේ මේ භාවනා, සමත භාවනා කමටහනකට යොදන්න පුළුවන්. ඉතින් ඕන්න යොදලා බලන්නත් පුළුවන්. යොදලා බලපුවාම තේරෙනවා මොකද්ද සෝයවම් පජානාති. ඔන්න අවබෝධ වෙනවා. ඉමංචහං උපෙක්ඛං ඒවම් පරිසුද්ධං ඒවම් පරියෝදාතං ආකාසානං චායතනං උපසංහරෙය්‍යං තදනු ධම්මංච චිත්තං භාවෙය්‍යං සංකත මේතං. ඒතං සංකතං කියලා තේරෙනවා. මොකද්ද මේ සංකතං කියන්නේ? ඒක මේ හේතුඵල ධර්මානුකූලව ඇති වෙච්ච දෙයක්. අනිත්‍ය දෙයක්, අනාත්ම දෙයක් කියන එකයි. මොකද්ද? අර සමතයෙන් වැඩුණු, සමත කමඨහන වැඩිමෙන් ඇති වුණු සමත තත්වයක් දකිනව අනිත්‍ය විදියට. අනිත්‍ය විදියට, අනාත්ම විදියට දකිනවා. එකල ඉතින් මොකද කරන්නේ? සෝ නේවතං අபிසංකරෝති න අபிසංචේතයති භවායව විභවායව. ඒ කියන්නේ ඒක අලුතෙන් ඇති කරගන්න හෝ ඒක ගැන දේශ වෙලා නැති කරන්න හෝ අபிසංකරණය කරනවා කියලා කියන්නේ ඒක. යම් කිසි ධර්මතාවයක් වැඩියෙන් ඇති කරගන්න, තණ්හාමාන දිට්ටි වශයෙන් තණ්හාවෙන් ඇති කරගන්න හෝ ද්වේෂයෙන් නැති කරන්න. භවය විභවය. භව විභව කියන වචන දෙක අටුවාවට ගියපු ගමන් අටුවාව ඉතින් කියන්නේම මරණයෙන් පස්සේ කතාවක් තමයි. මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ මරණයෙන් පස්සේ කතාව නෙමෙයි, මේ පුක්කුසාතිත්ති. හිතේ යම්කිසි චේතෝ සමතයක් ඇති වුණායින් පස්සේ ඒකෙන් ඇතිවෙන අර ලෞකික දේවල් වලින් අයින් වෙලා සංහිඳියාවක් ඇති වුණාම සමහර විට ඒ භාවනා යෝගිය ඒකට වැඩි වැඩි වැඩියෙන් ඒක භුක්ති විඳින්න කැමති වෙනවා වෙන්න පුළුවන්. භව කියලා කියන්නේ යම් තත්වයක් වර්ධනය කරගන්නවා. විභව කියලා කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දේ තල්ලු කරන්න උත්සාහ කරන. භවය විභවය. ඕකට තමයි කියන්නේ අභිසංකරණය කියලා කියන්නේ. ඕක කරන්නේ රාගයයි දේශයයි සියුම් විදියට රාගානුසයයි පටිඝානුසයයි දෙකෙන් තමයි භව විභව කරන්න පටන් ගන්නේ. මොකක් හරි අලුතෙන් හදාගන්න උත්සාහ කරන. තියෙන බාධාකාරී අපහසු දෙයක් තල්ලු කරගන්න විභව කරන්න පටන් ගන්න. විභවං විනාසං පඤ්ඤපේති. විභව කියන්නේ ඒක නැති කරන්න උත්සාහ කරන. ඉතින් අර ගැඹුරු ප්‍රඥාවට ආපුවම තේරෙනවා මේවා හේතුඵල ධර්මානුකූලයි. මේවා පස්සේ පන්නන්න හෝ ඒවා ජීවිතෙන් තල්ලු කරගන්න දඟලන දැඟලිලි දෙක තමයි ඔය භවය විභවය කියලා කියන්නේ. ඉතින් ඒ දෙක කරන එකට තමයි අபிසංකරණය කියලා කියන්නේ. අபிසංකරෝති කියලා කියන්නේ ඒකයි. නමුත් ගැඹුරු අවබෝධයටපත් වුණ කෙනා සෝ අනபிසංකරන්තෝ අනபிසංචේතයන්තෝ භවයව විභවයව නකින්චි ලෝකේ උපාදීයති. අනුපාද්‍යං න පරිතස්සති අපරිතස්සං පච්චත්තඤ්ඤේව පරිනිබ්බායති. හීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායති කියලා ඔය දේශනාව උතුණින් බුදුරජාණන් වහන්සේ හමාර කරනවා. ඒ කොටස
තව සූත්‍රයේ ඉදිරියට තියෙනවා. ඉතිරි ටික අපි ඉතිරි අවස්ථාවක තමයි සාකච්ඡා කරන්නේ. ඔය වේදනාව අලලා බුදුජන් වහන්සේ කරන ටිකක් ගැඹුරු පැහැදිලි කිරීමක් තියෙන්නේ. ඉතින් අපි වේදනාව අල්ලගෙන තමයි භව විභව කරන්න යන්නේ. දැන් සුඛ වේදනාව භව කරන්න නියන්නේ විතරම දුක්ඛ වේදනාව විභව කරන්න යන්නේ. මේක වැඩි කරන්න ඕන අරක අඩු කරන්න ඕන. මේක ඇති කරන්න ඕන අරක නැති කරන්න ඕන. ඔය ඇති කරන්න නැති කරන්න උත්සාහ කරන්නේ මොකෙන්ද? මොකද්ද ඒකට පදනම් වෙන පසුබිමේ වැඩ කරන මනෝභාවය මොකද්ද? අර රාගානුසයයි පටිඝානුසයයි දෙක. ඉතින් ඒ දෙක දැකලා ඒ දෙකට යට නොවී ඉන්න පුද්ගලයාට භව විභව කරන්න දෙයක් නැහැ. මොකක් හරි ඇති කරන්නයි නැති කරන්නයි රාගයෙන් ඇති කරන්නයි ද්වේෂයෙන් නැති කරන්නයි උත්සාහ කරන දෙයක් නැහැ. ඉතින් ඒ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ භවායවා විභවායවා නකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ භව විභව දෙකක් තියෙනවද? පරලෝදි නෙමෙයි ඈ. පරලෝක කතාවක් නෙමෙයි, මැරිලා ගිහිල්ලා කතාවක් නෙමෙයි මේ කියන්නේ. ලෝකේ, මේ ලෝකේ කිංචි කිසියම් ආකාර වූ භවයව විභවයව හටගැන්වීමක් හෝ නැති කිරීමක් කියලා දෙයක් තියෙනවා. නකින්චි උපාදීයති. ඒක අල්ලන්නේ නැහැ තණ්හා. ඒ කියන්නේ රාගයෙන් හටගන්වන්නවත්, තණ්හාවෙන් හටගන්වන්න, ද්වේෂයෙන් විනාශ කරන්නවත් යන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් අනුපාදියක් න පරිතස්සති. ඒක නිසා පරිතස්සනාවක්, මේකෙන් කම්පා වීමක්, තැති ගැනීමක් නැහැ. අපරිතස්සම් පච්චත්තං ඒව පරිණිම්බාය. දැන් මේ නිවන කියන එක මේ වයින්දි තේරෙන්න ඕන. මේ අනිශ්චිත විහරණයේ ස්වභාවය, අපි මේ කතා කරන මාතෘකාවේ ස්වභාවය, මේ අනුව අපේ කල්යාණ මිත්‍රයන්ට වැටහෙන්න. මේ පරිණිම්බාණයටපත් වෙනවා කියන්නේ මොකද්ද කියලා. දැන් අපි පරිනිබ්බාන කිව්ව ගමන් මතක් වෙන්නේ මේ මරණයෙන් පස්සේ එකක්. දැන් මේ කතා කරන්නේ මරණයෙන් පස්සේ කතාවක්ද? පිරිනිවන් පානවා කියන්නේ. පරිනිබ්බායත් නෑ, මේ ජීවිතේදීම සිද්ධ වෙන දෙයක්. මොකක් අල්ලගෙනද? වේදනාව අල්ලගෙන. වේදනාවේ කුමක් අයින් කරපුවාමද? අර අනුසේ ධර්ම තුන අයින් කරපුවා. අයින් කරලා ඉවරලා සමත කමටහනක් වටලා ඒකෙත් තියෙන අනිත්‍ය අනාත්ම ස්වභාවය දැකලා ඒ වගේ දෙයක්වත් වැඩි කරන්න යන්නේ නැහැ. දැන් සමතයෙන් ලැබෙන සැපය වැඩි කරන්න ගියොත් එතනත් භව වෙනවා. එතනට සියුම් රාගය වෙතිලා. ඒකයි. නැහැ. භව විභව දෙක අතහැරලා ගන්න. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය ටික අපි සූත්‍රයේ ඔය කොටස උතනින් අදට අපි යම් නිමාවක් කරලා අපි ධර්ම සාකච්ඡාවටත් කාලයක් ගන්න නිසා මම මෙතනින් මේ සාකච්ඡාව විරාම කරනවා. ඉතින් අපි සූත්‍රයේ තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒව අපි ඉදිරි සාකච්ඡා වලට තියාගමු. වෙනදා වගේම අපි කැමතියි අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මෙතෙන් සිට මේ ධම් සභාවට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සාකච්ඡා කළ යුතු දේවල් මොනව හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. අසරේ හම්දුරනේ. ඔව්. මේකේ ධාතු සයත්න කියලා ස්පර්ශ ආයතන ගැනත් කියලා ඊළඟට මේ පුරුෂතෙම 18ක් වූ සිතේ හැසිරීම් වලින් යුක්තයි කියනවා. එතෙන්දී 18 හැදෙන්නේ කොහොමද පැහැදුනේ? අවසර පැහැදුනේ. හොඳයි, ඒක මතු කරේ. දැන් ඔතන ස්පර්ශ ආයතන 6යිනේ. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා. ඒක පැහැදිලි. එතකොට වේදනා තුනට වැටෙනවා 6 වරක් 3 18 වෙන්නේ එහෙමයි. දැන් ඇසින් රූප බලද්දී ඒක සුඛ වේදනාවක් නම් චක්කු සම්පස්සජා සුඛා වේදනා. ඊළඟට ওই විදියට සෝත සම්පස්සජා සුඛා වේදනා, ගාන සම්පස්ස ජසුකා වේදනා, ජීව සම්පස්ස ජසුකා වේදනා ආදී වශයෙන් එතන 6යි. පස්ස වුණාම විඳින්නේ දුක්ඛා වේදනා නම් චක්කු සම්පස්සජ දුක්ඛා වේදනා, සෝත සම්පස්සජ දුක්ඛා වේදනා. ඇහැට පේන එක ටිකක් අපහසුයි, කනට ඇහෙන එක අපහසුයි,
නාසයේ දිවට කයර දැනෙන ගන්ධ රස පහස ටිකක් දුෂ්කරයි අපහසුයි. ඒ විදිහට එතන අපහසුතා 6යි පහසුතා 6යි. ඊට පස්සේ අදුක්කම සුඛ වේදන. පස්සපච්චය අදුක්කම සුඛ වේදන. ඒ ලොකු පිනවීමක් පිළීමක් නැති වින්දනයන් 6. ඔය 6 තමයි මනස හැසිරෙන්නේ. ඒකයි ඔය අට්ඨාරස මනෝ උපවිචාරා කියලා කිව්වේ. ඒක තමයි ඔය පැහැදිලි කරගෙන. හොඳයි මේ ප්‍රශ්නේ ආපු එක. මම මේ වචනේ මම අතු කරේ නෑනේ. සාකච්ඡාවේ ඇතුළේදී. ඒක පැහැදිලිද ඔබතුමීට? එහෙමයි අපේ හඳුරන්නේ පැහැදිලි වුණා. මම මේක තේරුම් ගත්තේ ධාතු 6යි ස්පර්ශ ආයතන 6යි කියපුවාම එතන 12යි. තව එහෙනම් ඕනේ 18 හැදෙන්න 6යිනේ. නමුත් ඊළඟ අවස්ථාවේදී 18ක්ම කියන්නේ මනෝ මනෝ උපවිචාර කියන්නේ මනස හැසිරෙනවා කියන එක. සාමාන්‍යයෙන් ඔය වේදනා 18 මනස හැසිරෙනවා. දැන් උදාහරණයක් අපි කතා කරොත් ඇසින් අපිට ඇහැට පේන දේ අපේ හිත සතුටු කරනවා නම් ඉතින් අපි හිතනවා ඒක ආයේ බලන්න ඕන බැලුවට කමක් නැහැ ඉතින් මොකද වෙන්නේ ඉතින් හොඳ දෙයක් නේ මම මේ බලන්නේ මම ඒක කාටවත් වැරද්දක් නැතුව ඉතින් බලනවා කියලා ආයෙමත් අර චක්කු සම්පස්සජා සුඛා වේදනාවේ මනෝ උපවිචාරය වෙනවා හිත ආයි ඒක වටා කරකැවෙන්න ගන්න. ඕක අපි භාවනාවෙන් දකින්න ඕන දෙයක්. ඒ වෙලාවේ අපි සතිමත් වුණොත් අපිට තේරෙනවා දැන් දැක්ක එක ආයි බලන්න හිතෙනවා. ඊට පස්සේ බලන්න සැලසුම් කරනවා සමහර වෙලාවට. ගිහිල්ලා බලනවා එහෙනම් අපි හිතමු මෙහෙම උදාහරණයක් ඇටියෙ ටීවී එකෙන් පෙන්නනවා මොකක් හරි වාර්තා වැඩසටහනක මේ මෙන්න ආවල් තැන අපි ඔබට පෙන්නනවා මෙහෙම ලස්සන තැනක් අද අපි අද වාර්තා වැඩසටහනේ පෙන්නන්නේ මෙහෙම එකක් කියලා. ඉතින් ඕක අපි දකිනවා ඇහැට. දැකලා ඉතින් ටීවී එකෙන් බලනකොටත් සුඛ වේදනා තමයි චක්කු සම්පස්සජා සුඛ වේදනා. ඒ දැන් මනස හැසිරෙන්න පටන් ගන්නවා ඔය මනෝපෝචාරයේ පටන් ගන්නවා. මේක නම් බලන්න ඕන තැනක් යන්න ඕන කොහොම හරි නිවාඩුවක් හරි දාගෙන කට්ටියත් එක්ක එකතු කරගෙන ඔන්න මොකද වෙන්නේ අර මනෝපවිචාරය පටන් ගන්න. ඉතින් ඔය විදිහට මේ හැම එකේදීම ඔය වේදනා චක්කු සම්පස්සජා සුඛා ආදී වශයෙන් ඒ හයේම මනෝපවිචාරය සිද්ධ වෙනවා. හිත ඒකත් එක්ක කරකෙන්න හිතන්න සැලසුම් කරන්න පටන් ගන්න. ඒකටයි මනෝපවිචාරය කියන්නේ. දුක් වේදනාවත් උමයි. මොකක් හරි මේ ස්පර්ශයක් අපි හිතමු දැනනවා කියලා කායට යම් කිසි දුෂ්කරතාවයක් කායික වශයෙන්. ඉතින් ඕකට හිත යනවා. මොකද්ද මේ? මොකද්ද මට මේ දැනන අපහසුතාවය? මොකද්ද මේ ගැටලුව? ඉතින් ඒක ඔස්සේ දිගට හිතන්න පටන් ගන්න. ඒක හරි ස්වභාවික දෙයක්. ඇහැට පෙනුනොත් මේ හිත නරක් කරන දෙයක්. ඊට පස්සේ ඊතන ඕකනම් ආයෙ නොපෙනෙන විදිහට මොකක් හරි කරගන්න ඕන. ඕක හැමදාම පේන්න පටන් ගන්නවා. අදිවසින් කියලා. එතකොට අර දුක්ඛ වේදනාව එක්ක මනෝපවිචාරය පටන් ගන්නවා. ඇහෙනවනම් මොකක් හරි කටුක දෙයක්. ඉතින් ඒතෙන් ඉඳලා ඒක බැහැර කරගන්න ඔන්න පටන් ගන්නවා. ඔන්න උත්සාහ කරනවා. අර භව විභව දෙකත් ඔතනින් තේරුම් ගන්නවා. අර සුඛ වේදනාව භව කරගන්නයි දුක්ඛ වේදනාව විභව කරගන්නයි උත්සාහ කරනවා. කොහොමයි මනෝපවිචාරය? ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට ඉතින් අදුක්කම සුඛ වේදනාවේ දුනත් මනෝපවිචාරයේ නිකන් ලාවට යන්තමට මාත්‍රා වශයෙන් යනෝ නැත්තේ නේ. ඒ මධ්‍යස්ථ ස්වභාවයේ තුල තව ටිකක් ඉන්න ඒ පිළිබඳව යම් ආකාරයක ඒක වින්දනය කරන්න එහෙම යම් ප්‍රමාණයකට මනෝපවිචාරය සිද්ධ වෙනවා. එන්නේ ඒ තමයි ඔය 18 අට්ඨාරස මනෝ උපවිචාරා කියලා මෙතන කියන්නේ. ඔය මනෝ උපවිචාරයේ තනින් තැනට වෙනස්. අපි කලින් කතා කර සලායතන විභංග සූත්‍රයේදී එතනත් අට්ඨාරස මනෝ උපවිචාරය කතා කරා. සමහර විට වෙලාවට සංඛ්‍යා වෙනස් වෙන්න පුළුවන් මනෝ උපවිචාරයේ. ඒ මනස හැසිරෙන අරමුණ වෙනස් වෙන්න පුළුවන්. වේදනාව දැන් මෙතන කියන්නේ වේදනාවේ හැසිරෙනවා මනස. 18 ආකාරයකින්. එහෙන් බලලා කණින් අහලා නාසයෙන් දිවෙන් කයින් ගඳ රස පහස වශයෙන් ඉඳලා ඉතින් වටහාගෙ. ඒවා ආයෙ තුනට බෙදෙන සුඛ දුක්ඛ මධ්‍යස්ථ වශයෙන්. ඉතින් එතකොටයි 18 වෙන්නේ. ওই 18 මනස හැසිරෙනවා.
ඒක තමයි අට්ඨාරස මනෝපවිචාර කියන්නේ. හොඳයි, අපේ මේ සාකච්ඡාව සම්පූර්ණ වෙනවා ඔබ ඔබතුමීගේ ප්‍රශ්නේ මතු කිරීමෙන්. ඊට පින් සිදු වේවා. අපි හැමෝටම හොඳින් පැහැදිලි වුණා. අන්දරණි මේ පටිච්ච සමුප්පාය දැන් අපි කතා වුණා පස්ස පච්චය වේදනා කියලා, ඒ වගේම පස්ස නිරෝධා වේදනා නිරෝධා කියලා. දැන් ඒ දුන්න උදාහරණය ගත්තාම අපි සැප ඒ කියන්නේ පුටුවක වාඩනා මේක සැපයි නම් අපිට වැරදි වැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒකට තවදුරටත් ඒකේ ඊළඟ පාරක් වාඩි වෙන්නේ විදිහට ඒ ගැන ආසාවක් ඇති වෙන්න. එතකොට නිරෝධා කියලා කියන්නේ ඒ ක්‍රියාවලිය තේරුම් ගැනීමද නැත්නම් ඒක ක්‍රියාවලියක් වශයෙන් නොකර සිටීමද? ඒ කියන්නේ අපි හිතමු ඒ පුටුවේ වාඩි වී නොසිටීමද පසු කාලීනව නැත්නම් ඒ ක්‍රියාවලිය තේරුම් ගැනීමද නිරෝධා කියලා කියන්නේ? නිරෝධා කියලා කියන්නේ ඔතන නිරෝධ දෙකක්, එකක් අපි සිදු වෙන නිරෝධය, අනිත් එක සිදු කරන නිරෝධය. සිදු වෙන නිරෝධය තමයි ඔය පුටුවේ වාඩි වුණාම ලැබෙන පහසුව යම් වෙලාවක අවසන් වෙනවා. ඒක ඉවර වෙනවනේ, නිමා වෙනවනේ. එතකොට අපි ඒකේ පුටුවේ වාඩි වුණාම පහසුව සමුදය වෙනවා. ටික වෙලාවක් යනකොට ඒ පුටුවේ පහසුව නිරෝධ වෙනවා. එතකොට අපි ඒක ධර්මතාවයක් හැටියට තේරුම් ගන්නවා. හැබැයි ඔය දෙක තුල ක්ලේශයක් වැඩෙන්න හෝ වැඩිලා තියෙන්න පුළුවන්. අර රාගානුසය කියන එක. ඒක නම් අපි නිරෝධ කරන්න ඕන. ඒ කියන්නේ පුටුවෙන් පහසුවක් ආවට අපි ඒකට ඇලෙන්නේ නැහැ. ඒක මට නැවත නැවත ඕන. ඒකට මානයක් හදන්නේ නැහැ. මම තමයි මේ පහසුකම ඇති කරගත්තේ. එහෙම නැත්නම් ඒක මට නැවත නැවත ඕන. මේ පහසුව මං කැමති විදියට තියෙන්න ඕන. ආදී වශයෙන් අර තණ්හා, මාන, දික්ටි වගේ කෙලෙස් හදන්නේ නැහැ. මෙතන සුඛ වේදනාවක් තියෙනවා. නමුත් ඒක අල්ලගෙන කෙලෙස් හදන්නේ නැහැ. මේ ක්ලේශය නම් අපි නිරෝධ කරන්නම ඕන. මොකද ඒකට නිතරම බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන්නේ එකම වැඩපිළිවෙල. නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් අයමේව අරිය වට්ටංගිකෝ මග්ගෝ. මේ ආර්ය සංගේ මාර්ගයමයි. අර නිරෝධයට අපි මැදිහත් වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ පුටුවේ වාඩි වුණාම ඇති වෙන සුවය ටික වෙලාවකින් නැති වෙලා යන එක හේතුඵල ධර්මතාවයක්. සමහරේ පුටුව කැඩිලා පුටුවේ පුටුව ගෙනාපු කාලේ තිබුණ ඒ කුෂන් ගතිය පහසුව ටික කාලයක් යනකොට දැන් නැහැ. ඒක වාඩි වුණාම ඒක යට කොටස් පස්ස පැත්තේ යනිනවා වෙන්න පුළුවන්. ඒවා අපිට අද ඒක අපේ වැඩක් නෙමෙයි. ඒක හේතුඵල ධර්මතාවයට අදාළ දෙයක්. අපි නිරෝධ කරන්නේ අර ඒක ඇසුරින් යම්කිසි ක්ලේශයක් මතුවලා එනවනම්, අර පහසුවට ඇලෙනවනම්, අර පුටුවේ මතුවලා ආපු අපහසුතාවයක ගැටෙනවනම්, අන්නේ ඇලෙන ගැටෙන ඒකනේ ක්ලේශේ. අර ඒ රාගයයි ඒ දේශයයි ඒ දෙක තමයි අපි නිරෝධ කරන්නේ. එහෙම නැතුව අර පුටුවේ නැවත නැවත වාඩි නොවී සිටීමක් ගැන නෙමෙයි කියන්නේ. පුටුවේ තියෙන පහසුකම නැති වෙලා ගියාම තමයි වෙලාවට අපි ඒකේ පහසුව ආයේ ඇති කරගන්න පුළුවන්. දැන් ඕකේ කුෂන් එක බහලා එනම් කොට්ටයක්වත් උඩින් දාලා වාඩි වෙමු කිය. ඒකනේ ඒක නැවත නැවත අපිට භාවිතා කරන්න වෙයි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේක අස්සෙන් මතුවලා එනවා ක්ලේශ ධර්ම වගේ. ඒ ක්ලේශ ධර්ම තමයි දුකට හේතු වෙන්නේ. නැත්තම් පුටුවවත්, පුටුවේ කුෂන් එකවත්, ඒකෙන් ලැබෙන සුඛ වේදනාවවත් ඒවා කෙලෙස් නෙමෙයි. ඒවා ධර්මතා. හැබැයි මේවා නිසා, මේවයි අස්සෙන්, මේවා තුලින් සමහර වෙලාවට මතුවලා එනවා යම් යම් වෙනත් ගැටලු. ඒ ගැටලු කියලා කියන්නේ අරක තමයි. කෙලෙස්, රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියලා මම ඔය පැහැදිලි කරේ. ඒක පැහැදිලිද? පැහැදිලි හම්බුනේ. තෙරුවන් සරණයි බොම්පින්. ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි. අර මේ නිරූප රාජපක්ෂ මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්නද? ඔව් ඒක තමයි. මම එතුමියගේ ප්‍රශ්නේ මම කියවන්නම්. මට ඔබතුමී එවලා තියෙනවා.
විඥාන සිට පඤ්ඤා පරිඤ්ඤා අභිඤ්ඤා දක්වා දියුණු වන ආකාරය දකින්නේ සතිමත් භවෙන් නේද? සතිමත් භව නාම රූප වලින් ස්වාධීන බව වැටහේ. සතිය තුල මමත්වයට ඉඩක් නැති බව පෙනී යයි. සතිමත් භව ගැන පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ කියලා. එතකොට මේක එක් පැත්තකින් මෙතන ඉදිරිපත් වෙලා තියෙන භාවනා අත්දැකීමකුත් තියෙනවා. චින්තාමය ප්‍රඥාවෙන් එයා හිතපු දේවල් වල අත්දැකීමකුත් තියෙනවා. එතුමේ මේලා සම්බන්ධ වෙලා ඉන්නවද? නැහැ නේ. එහෙනම් YouTube එකෙන් ආපු කෙනෙක් නේ. අපි එතුමියට එහෙම වුණොත් අපි මේක ශ්‍රවණය කරાવી නේ එතුමිය කොහොමද? එහෙමයි. ඔව්. ඉතින් විඥාන සිට පඤ්ඤා පරිඤ්ඤා අභිඤ්ඤා දක්වා. දැන් ඔය මේ සාකච්ඡාවේදී මම ඒක මුලින් කිව්වේ මේක පැහැදිලි වෙයි කියලා. දැන් විඥානං ඒව විඥාන ධාතුව පැහැදිලි කරනකොට බුදුරජාන් වහන්සේ අපිට පැහැදිලි කරනවා එතන විඥානය සය ආකාරයකින් අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ යම් යම් දේවල් තේරුම් ගැනීමේ හැකියාව අපි තුල වර්ධනය වෙනවා. හැබැයි මේ විඥාන කාටත් තියෙන කාටත් ඇති වෙනවා. ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙච්ච කෙනෙකුට විතරයි මේ පඤ්ඤා පරිඤ්ඤා අභිඤ්ඤා කියන தත්ත්වයන් ඇති වෙන්නේ. පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා. ඒකේ පිළිවෙල එහෙම. එතුමිය ලියලා තියෙන්නේ පඤ්ඤා පරිඤ්ඤා අභිඤ්ඤා කියලා. නේ මේකේ පිළිවෙල එන්න ඕන පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා කියලා. එතකොට අර කල්යාණ මිත්‍රේ අපිට යම් වෙලාවක මේ හොඳ නරක කලයුත්තන කලයුත්ත සදාචාරය දුරාචාරය කියලා දෙයක් මතු කරලා දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒක මතු කරලා දුන්නානේ. එතකොට ඇහිං බලන අපි කණින් ආන නාසයෙන් දිවෙන් කයින් ගන්ධ රස පහස විඳින අපි ඕකේ යම් ආකාරයක ආචාර ධර්මීය වශයෙන් යෝග්‍ය අයෝග්‍ය භාවය නොසලකා කරනවා වෙන්න පුළුවන් මුලදී. හැබැයි කල්යාණ මිත්‍රයෙක් අපට කියලා දෙනවා රූප බැලුවට කමන්නේ, ශබ්ද ඇහුවට කමන්නේ, ගන්ධ රස පහස විඳတာට කමන්නේ, නිත්‍යාචාරයෙන් තොරව කරන්න බලන්න කියලා. අපි යාගෙන ගන්න මොකද්ද මේ මිත්‍යාචාරය කියලා කියන්නේ? ආ මෙන්න මේකයි මිත්‍යාචාරය. ඔබ විජානනය කරන දේ නැත්තම් ඇහින් කනින් නාසයෙන් දිවෙන් කයින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම විඳීම හඳුනා ගැනීම විඳීම තමන්ට අනුන්ට ජීවත් වෙන වට පිටාවට අයහපතක් නොවන විදිහට කරන්න කියලා. ඔන්න අපි එනවා පඤ්ඤා තත්ත්වයට. දැන් අපි දන්නවා මේක අපි කරනවා තවදුරට. එහෙනම් මේක මෙහෙම කරන්න ඕන. හානිකර නොවන විදියට කරන්න ඕන. නිසි විදියට කරන්න ඕන කියලා. අන්න වැටේනවා. ඒ මට්ටමට එනකොට පඤ්ඤා වෙනවා. ඊළඟට ඔය ක්‍රියාවලියේ අනිත්‍ය අනාත්ම ස්වභාවය වැටෙන්න පටන් ගන්නවා. සතිය දියුණු කරලා ප්‍රඥාව දියුණු කරනකොට අනිච්චතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ආදී වශයෙන්. එහෙම නැත්නම් අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සම්පන්න විදියට දකින්න පුරුදු වෙනවා අපි. සංසුන් වෙලා මේ විඥාණයෙන් අපිට අල්ලලා දෙන දේ පෙන්නන රූපේ, අස්සන ශබ්දයේ, විඳවන ගන්ධ රස පහස තේරුම් කරලා දෙන කාරණේ ඒ ක්‍රියාවලියේ තියෙන හේතුඵල ධර්මතා ස්වභාවය, ඒකේ අනිත්‍ය අනාත්ම ස්වභාවය අපි තේරුම් ගන්න. අන්න ඒකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න මට්ටමට එනකොට හඳුන්වන්නේ අභිඤ්ඤා කියලා. අභි කියන වචනේ යෙදෙන්නේ ගැඹුරින්. එහෙම නැත්නම් ඒකේ ඇත්තම තත්වය කියන අදහස ලබා දීම සඳහා අභිඤ්ඤා ඒ විදිහට. ඊළඟට එහෙම ගිහිල්ලා මේක එක දෙයකින් තේරුම් ගන්න අපේ රූපයෙන් තේරුම් ගන්න අපි ශබ්දේනොත් ගන්ධේනොත් රසේනොත් ස්පර්ශේනොත් මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න. ඊළඟට මේ පෙන්නන ඇහැ කන නාසය දිවකය මන කියන ඒවා යථා ස්වභාවයක් තේරුම් ගන්න. ඒකින් ලබා දෙන වින්දනයේ යථා ස්වභාවය තේරුම් ගන්න. මේ හැම දෙයකම අනිත්‍ය අනාත්මය. හැම පැත්තෙන්ම මේක යථා ස්වභාවය තියෙන. දැන් පරි
කියන වචනේ යෙදෙන්නේ පරිකින උපසර්ගයේ යෙදෙන ඥායක හාත්පසින් තේරුම් ගන්නවා කියන අර්ථය. හැම පැත්තෙම තේරෙන එකක් තේරුම් කරපුවම ඒක හැම පැත්තක්ම වැටෙනවා. තව තව මේක හොඳට මානසිකාර කරනකොට තමන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීමත් එක්ක මේක ගලපලා බලනකොට පරිඥා තත්ත්වයට පත් වෙනවා කියන්නේ. එහෙමයි ඔය විඥාන කියන්නේ යමක් තේරුම් ගැනීම හැකියාව පඤ්ඤා අභිඤ්ඤා පරිඥා දක්වා වර්ධනය වෙන්නේ එහෙම. ඉතින් මම හිතන්නේ තුමිය මේක තේරුම් ගනීවි. ඒකම එතන මතු කරලා තියෙන තවත් කාරණයක් මේක සතිමත් භවෙන් නේද මේක වෙන්නේ. ඔව් මේක පැහැදිලිවම ඔව් මේ සතිය උපද්දන් නැති කෙනෙකුට පඤ්ඤාවලට යන්නත් අභිඥාවලට යන්නත් පරිඥාවලට යන්නත් බෑ. හැබැයි හුදු සතිය විතරක් නෙමෙයි අර විමසුම් නුවණ කියන එක නිතර යෙදෙන්න ඕන. දැන් අපි හිතමු උදාහරණයක් මම කතා කරොත් පඤ්ඤාවලට උදාහරණයක් කතා කරොත් දැන් අපි වචන කතා කරනවානේ අපි කතා බහ කරනවානේ. අපි කතා බහ කරන එකේ හොඳ නරක තෝරන්න පුළුවන්කම තියෙන්නේ ඉස්සරලා කතා බහට අවදි වෙන්න ඕන. මම මොනවද මේ කතා කරගෙන ඉන්නේ මේ වෙලාව කවුරු එක්කද මේ කතා කරගෙන ඉන්නේ මොකක් ගැනද මේ කතා කරගෙන ඉන්නේ කියලා. එතකොට ඒකට අවදි වෙලා ඊට පස්සේ විමසුම් නුවණත් යොදන්න ඕන. ඒකට අපි කියන්නේ සම්පජානකාරී කියලා. මම මේ කතා කරගෙන ඉන්න දේ සුදුසු දෙයක්ද යෝග්‍ය දෙයක්ද මේ වෙලාවේ කතා කළියොත් අද මම මේ කතා කරන්නේ මේ පුද්ගලයා මේ දේ කතා කරන්න සුදුසුද? අන්න ඒකත් යොදන්න ඕන. එතකොට තමයි අපිට හරියටම අර තමන් කරන කතාබහේ හොඳ නරක තෝරලා බේරලා නරකෙන් අයින් වෙලා හොඳට මාරු වෙන්න පුළුවන්කම ඇති වෙන්නේ එතකොට තමයි. ඒක නිසා සතිය පමණක් පොදු සතිය පමණක් මදි විමසුම් නුවණත් එතෙන්දී එදෙන්න ඕන. ඒක නිසා මේක දකින්නේ සතිමත් බවෙන් තමයි දියුණු වන ආකාරය දකින්නේ සතිමත් බවෙන් තමයි. සතිමත් බව නාම රූප වලින් ස්වාධීන බව වැටහෙයි. ඒක වැරදි. සතිමත් බව කියන්නේ නාම ධර්මයක්. නාම රූප වලින් ස්වාධීනව යන එකක් නෙවෙයි. නාම රූප ඇසුරෙන්ම ඇති වෙන එකක් සතිමත් බව කියලා කියන්නේ. ඒක නාම ධර්මයක් ඇත්තට. අපි දැන් උදාහරණයක් හැටියට ආනාපාන සතිය ගන්නකෝ. ආනාපාන සතියේදී අපි මොකද්ද සතිමත් බව වඩා ගන්න උපකාරී කරගන්නේ? හුස්ම. ඒ හුස්ම රූප ධර්මයක් නේ. වායු ධාතුවනේ. වායු ධාතුව මේ පෙනහල්ල පිම්බීම හැකිලිම නිසා තේජෝ ධාතුවෙන්නේ පෙනහල්ල පොම්බන්නේ හකුලන. ඉතින් හකුලනකොට වායු ධාතුව එළියට යනවා පොම්බනකොට වායු ධාතුව ඇතුළට එනවා. එතකොට මේක රූප ධර්මයක් නේ. ඒ රූප ධර්මයට අවධානයේ විඥාන යොමු කරන්නේ අන්න එතන නාම ධර්මයි. යොමු කළා අපි ඒක අරමුණක රැඳී සිටින්න පුරුදු වෙනවා. අන්න සතිය. එතකොට බලන්න නාම රූප වලින් ස්වාධීනව. ඒවට සම්බන්ධයක් නැතුව නෙමෙයි. සතිමත් බව නාම රූප වලින් ස්වාධීන බව වැටහේ කියයි. නෑ. ඒක එහෙම නෙමෙයි. සතිය තුළ මමත්වයේ ඉඩක් නැති බව පෙනී යයි. ඒක හරි. ඒ සතිය දිනු කරගත්තම සම්පජඤ්ඤේ දිනු කරගත්තම පේන මෙතන හේතුඵල ධර්මතාවය. මේකට මාව දාලා මාව මෙතන කොහේ හරි තැනක මාව ස්ථානගත කරන්න මමත්වේ මමයා තියන්න තැනක් මෙතන නැහැ කියලා තේරෙනවා. නමේසෝ හමස්මි කියනකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒකයි. ඉතින් ওই විදිහයි සතිමත් බව ගැන වැඩි දුර එතුමියට අපි අවශ්‍ය නම් මේ තීරුම් කරගන්න අපේ සතිමත් බව වැඩිම කියන සාකච්ඡා මාලාවේ මුල්ම 1 2 3 4 වගේ සාකච්ඡාවට සවන් දෙන්න කියලා අපි කාරුණිකව මතක් කරන්න කැමතියි. හොඳයි. එතුමියගේ මේ ප්‍රශ්නෙට මට පැහැදිලි කරන්න තියෙන්නේ එපමණයි. වෙනත් අපිට සාකච්ඡා කළ යුතු දේවල් තිබේද? නැතිනම් අපිට දහම් හමුව නිමා කරන්නත් පුළුවන්. හොඳයි මම හිතනවා වෙනත් සාකච්ඡා නොමැති ඇති අදට. ඒ වගේම මම බොහොම සතුටුයි පෞද්ගලික වෙලාවල් යොදාගන්න යොදාගෙන තවදුරටත් සාකච්ඡා කරන්න තියෙන අවස්ථා ලබා ගන්න.
මොකද සමහර ඇත්තන්ගේ අපි මේ කතා කරන වෙලාවක සමහර අයට සජීව සම්බන්ධ වෙන්න බෑ. මහරෑ 12 1 2 වගේ වෙලාවල්. එහෙම නැත්නම් සමහරව දවල් කාර්යාලේ බොහොම කාර්ය බහුල වෙලා ඉන්න වෙලාවල්. ওই වගේ වෙලාවල් වලට තමයි මේක යෙදෙන්නේ වෙනත් රටවල් වල අනු. ඉතින් ඇත්තන්ට එහෙම යෙදෙන්න බෑ සජීවීව. ඒ නිසා අපි ඇත්තන්ට මතක් කරනවා අපේ Skype ගිනව ගැන දාලා තියෙන නිවෙන මගට නෙවෙයි මාත් එක්ක පෞද්ගලිකව කතා කරනවා නම් හැමෝම මගේ Skype ගිනුමට එන්න. ඒක ඔබට සර්ච් කරගන්න පුළුවන් ඕන වෙලාවක ඒක හොයාගන්න පුළුවන් ඔබේ Skype එක හරහා ගිහිල්ලා. ඒක තියෙන්නේ K සාරානන්ද 1 කියලා. K S A R A N A N ළඟට 1. ඒකෙන් මාව හොයාගන්න පුළුවන් ඔබේ Skype දිනම හරහා ගියාම. ඉතින් බොහොම පහසුවෙන් අපිට වෙලාවල් යොදාගෙන සාකච්ඡා කරන්න පුළුවන්. අර මොකද ධර්ම සාකච්ඡාවක වුණත් දැන් Taman බොහොම කලබලකාරී විසි වෙලාවක ඒකට යොමු වුණාට වැඩක් නැහැ. සංසුන් වෙලාවක වුණ මේක කරන්න. ඉතින් ඒක නිසා මේ විදිහට කාලය යොදා ගන්න කියලා අපි ගෞරවයෙන් මතක් කරනවා. හොඳයි එහෙමනම් අදට අපි දහම් හමුව නිමා කරනවා. කොහොම නමුත් ධාතු විභංග සූත්‍රයේ තව කොටසක් ඉතිරිව තිබෙනවා. ඒක අද අපි උඟක් සාකච්ඡාවට ගත්තේ වේදනා කොටස. ඒ වගේම වේදනාවේ 18 ආකාරයේ අට්ඨාරස මනෝපවිචාරයේ පිළිබඳව. ඉතින් ඒ ටිකයි අපි ඔය සාකච්ඡාවට ගත්තේ. හොඳයි මේ අවබෝධයෙන් අපිට අනිශ්චිත විහරණය පවත්වාගෙන යන්න අපිට හැකියාව තියෙනවා. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව වේදනාවට විඳිනවා කියලා දෙයක් අපේ ජීවිතේ තියෙනවා. ඉතින් ඒ විඳනය තුළ අනිශ්චිත විහරණය පවත්වාගෙන යන්න අපි කාටත් පුළුවන්කම තියෙනවා. ඒ සඳහා උත්සාහ කරන්න කියන කාරණේ මතක් කරමින් එමනම් අද දහම් හමුව අපි නිමා කරන වෙනද වගේම මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර පෝජනීය ස්වාමින්වහන්සේලා මෙහෙණින්වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාටම මේ උතුම් දහම් හමුව අනිශ්චිත විහෙරණේ නම් වූ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අපි දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. එහෙනම් හොඳයි. අපි එහෙනම් දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා.